අපි එහෙනම් ආරම්භ කරමුද? අනුරුද්ධ හාමුදුරුවෝ සම්මත කරන්සරණයි. සම්මාන්ත දැන් පටන් ගන්නවද? පටන් ගමු අපි නේද? ආයේ මචං. අවසරයි ස්වාමීන් වහන්ස. අද සුපුරුදු පරිදි අපේ සෙනසුරාදා සාත්‍රි ධර්ම සාකච්ඡාව සඳහා අපි සූදානම් වෙන්නේ. අද සුපුරුදු පරිදි අපේ පින්වත් අවසරයි කොකුපනි සුදක්ෂි ස්වාමීන් වහන්සේ අපිත් එක්ක සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා. අපි ස්වාමීන් වහන්සේ විතාම මෙච්චිතෙන් යුක්තව ආද නමස්කාරක පිළිගනු ලබනවා. ස්වාමීන් වහන්ස අපි දැන් මං හිතන්නේ මාස එකහමාරකට වගේ ආසන්න කාලයක් තිස්සේ මේ මාතෘකාව හැටියට කතා කරේ අනුද්ද සූත්‍රය. අනුද්ද සූත්‍රයේ ප්‍රඥාව කියන කොටස තමයි අපි සාකච්ඡා කරමින් සිටියේ. අදත් අපට ඒ සඳහා තමයි වහන්සේගෙන් අවශ්‍ය කරන ධර්ම දැනුම ඒ අවශ්‍ය කරන මඟ පෙන්වීම සිදු කරගන්න තියෙන්නේ. ඉතාම මෙච්චින් අපි ආරාධනා කරන සමින්නාත් අපි සාකච්ඡා සඳහා ඔබ වහන්සේගේ ඒ වටිනා ධර්ම මඟ පෙන්වීම ලබා දෙන ලෙස. හොඳයි. තෙරුවන් සරණයි හැමදෙනාටම. අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. මං හිතන්නේ මාසයකට පමණ ආසන්න කාලයක් අපට ධර්ම සාකච්ඡාව පවත්වන්නට අවස්ථාවක් සැලසුනේ නැහැ. මං හිතන්නේ සති 4ක් පමණ විදුලි කප්පාදුව නිසා බොහෝ දෙනාට ඇති වෙන අවහිරතා නිසා අපි දවස් කිහිපයක් නවත්වන්නට සිදු වුණා. ඒ වගේම පොහොය දිනයේදීමත් හේතු කොටගෙන තවත් දවසක් අපට නවත්වන්න සිද්ධ වුණා. ඒ අනුව අපි පසුගිය මාසේ මාර්තු මාසේ 26 වෙනිදා ධර්ම සාකච්ඡාව සිදු කළාට පසුව අද තමයි නැවත වරක් ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නේ. මේ කාරණේ අපි මුලින්ම සිහිපත් කළේ YouTube එක ඔස්සේ පසුව මේ සාකච්ඡාවන්ට අහුම්කන් දෙන පින්වතුන්ට සමහරට මේ අතරතුර දින ගණනාවක් ධර්ම සාකච්ඡාව සටහන් නොවී තිබීම මගහැරීමක්ද අතපසු වීමක්ද කියලා හිතෙන්න පුළුවන්. ඒ නිසයි මේ කාරණේ මුලින්ම සිහිපත් කළේ. මාර්තු මාසේ 26 වෙනිදා අපි ධර්ම සාකච්ඡාව නිමා කළ තැනින් තමයි අද මේ අප්‍රේල් මාසේ 23 වෙනිදා නැවත අපි සාකච්ඡාව ආරම්භ කරා. එතකොට අපි පසුගිය සති ගණනාවකම සාකච්ඡාවට බඳුන් කළේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේහි අනුරුද්ධ සූත්‍රයේ දැක්වෙන අෂ්ටමහා පුරුෂ විතර්ක පිළිබඳ. එහි 7 වැනි මහා පුරුෂ විතර්කය පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ දහම ප්‍රඥාවන්තයාටයි ප්‍රඥාව නැති තැනැත්තාට නොවේ කියන මේ කාරණය අපි සති කිහිපයක් සාකච්ඡා කළා. ඒ මොකද විශේෂයෙන්ම ප්‍රඥාව අපි හැම කෙනෙකුටම ප්‍රඥාව අප හැම කෙනෙකුටම දියුණු කර ගැනීම අත්‍යවශ්‍යයි නිර්වාණගාමිනී මාර්ගයේදී. නමුත් ප්‍රඥාව කියන්නේ කුමක්ද, එය දියුණු කරගන්න ක්‍රමවේදය කුමක්ද කියලා බොහෝ දෙනා නිවැරදිව තේරුම්ගෙන නැතිකම නිසා ඒ ප්‍රඥාව පිළිබඳව කොතෙක් කතා බහ කළා වුණත් ධර්ම කාරණා ශ්‍රවණය කළා වුණත් බොහෝ දෙනාට ඒ පිළිබඳව පැහැදිලි අදහසක් තියෙන බව පෙනෙන්නේ නැහැ. එතෙ මේ කාරණය නිසා තමයි අපි ප්‍රඥාව පිළිබඳව ටිකක් වැඩිදුර පුළුල්ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නට තීරණය කළේ. ඒ අනුව අපි මේ වෙනකොට සති 5ක් මුළුල්ලේ මේ ප්‍රඥාව පිළිබඳව කතා කළා. පළමු සතිය අපි කතා කළේ ප්‍රඥාව හඳුනා ගන්නා ගති ලක්ෂණ මොනවද කියන බව.
ඊළඟට දෙවන සතිය අපි කතා කළා ඒ ප්‍රඥාවෙන් අවබෝධ කරන කරුණු මොනවද කියන බව. පංචවිධ නීය මණ්ඩලය පාදක කොටගෙන අපි ඒ දෙවන සතිය සාකච්ඡා කළා. ඒ වගේම තුන්වැනි සතියේ අපි කතා බහට ලක් කළේ ප්‍රඥාව අවදි කර ගැනීම සඳහා පසුබිම් වෙන අංග වෙන කාරණා හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කාරණා හතරක් සහ ඒ ප්‍රඥාව දියුණු කරන අනුපිළිවෙල ප්‍රතිපදාව පිළිබඳව. ඊළඟට හතරවෙනි සතියේ අපි කතා බහ කළා සාකච්ඡා කළා ඒ ප්‍රඥාව දියුණු කරන කෙනෙකු තුල තිබිය යුතු සුදුසුකම් මොනවද කියලා ඒ පිළිබඳව කාරණා 15ක් අපි සාකච්ඡා කළා. ප්‍රඥාව දියුණු කර ගැනීමට අවශ්‍ය සුදුසුකම් පිළිබඳව පටිසම්භිදා මග්ගපාළියේ පඤ්ඤා කතා යටතේ දැක්වෙන කාරණා 15ක් පිළිබඳව අපි සාකච්ඡා කළා. ඊළඟට පසුගිය සතියේ කියන්නේ පස්වෙනි සතියේ අපි කතා බහ කළේ ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා කෙනෙක් තුල තිබිය යුතු සාධක එහෙම නැත්නම් ඒ සඳහා හේතු වෙන කරුණු මොනවද කියන බව. ඉතින් ඒ කාරණා විවිධ ධර්ම ග්‍රන්ථවල පැහැදිලි කරලා තියෙනවා, විශේෂයෙන් පටිසම්භිදා මග්ගපාළි, ඒ වගේම චර්යා පිටක අට කතාවේ, ඒ වගේම මහා සතිපට්ඨාන සූත්‍ර අට කතාවේ ධම්මවිචය සම්බොජ්ජංගේ පැහැදිලි කරන තැන, ඒ වගේම විභංග ප්‍රකරණේ පඤ්ඤා විභංගය ඥාන විභංගය යටතේ ඒ කරුණු දක්වලා තියෙනවා. එතකොට ඒ සියලුම කරුණු ඒකරාශී කරලා රේරුකාණි මහානායක හාමුදුරුව විසින් රචනා කරලා තියෙන පාරමිතා ප්‍රකරණය ග්‍රන්ථයේ ප්‍රඥා පාරමිතාව දක්වන තැන මේ සියලුම ග්‍රන්ථවල දැක්වෙන අට කතාවල දැක්වෙන කාරණා ගොනු කරලා කරුණු 20ක් දක්වලා තියෙනවා ප්‍රඥාව දියුණු කර ගැනීමට හේතු වෙන කරුණු හැටියට. ඉතින් අපි කාටත් පහසුව සඳහා එක් එක් ධර්ම ග්‍රන්ථවල තියෙන කාරණා වෙන වෙනම කතා කරන වෙනුවට ඒ සියල්ල ගොනු කරලා කරුණු 20ක් හැටියට දක්වලා තියෙන රේරුකාණි මහානායක හාමුදුරුවන්ගේ පාරමිතා ප්‍රකරණේ ප්‍රඥා පාරමිතාව යටතේ දක්වලා තියෙන කාරණා 20 පිළිබඳව තමයි පස්වෙනි සතියේ අපි කතාබහ ආරම්භ කළේ. නමුත් අපට මේ පස්වෙනි සතියේදී ඒ කරුණු 20ෙන් කරුණු 5ක් පමණයි සාකච්ඡාවට බඳුන් කරන්නට අවකාශ ලැබුණේ. ඒ තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඇති බව. ඒ ප්‍රඥාව අවදි කරන්නට නම් ප්‍රධාන හේතුවක් වෙනවා, ප්‍රධාන සාධකයක් වෙනවා. ඒ තැනැත්තා මේ ජීවිතේ ඥාන සම්ප්‍රයුක්ත උප්පත්තියක් ලබා තිබේ. ඒ තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියලා කියන්නේ. එතකොට ඒ උප්පත්ති ප්‍රඥාවක් ඇති කෙනෙකුට තමයි ප්‍රඥාව අවදි කරන්න දියුණු කරන්න පුළුවන් වෙන්නේ කියන බව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඊළඟට එහි දෙවන කාරණේ තමයි ප්‍රඥාව ලැබීමට ප්‍රාර්ථනා කරමින් ඒ වෙනුවෙන් කරන ලද පින්කම් ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවායි කියන බව. ඒ ප්‍රාර්ථනාව සහ ඒ ප්‍රාර්ථනාව සහිතව කරන ලද කුසල් දහම් අපට ඒ සඳහා උපනිශ්‍රය වෙනවා. ඒකත් අපි දීර්ඝ වශයෙන් කතා කළා. ඊළඟට අංග සම්පූර්ණ ශරීරයක් ඇති බව. ඒ කියන්නේ අංග විකල නොවි, මන්ද බුද්ධික නොවි, කායික අංග ප්‍රත්‍යංග විශේෂයෙන්ම මොළය ස්නායු පද්ධතිය සම්බන්ධ ඒ කරුණු ඒ අංග නිවැරදිව පිහිටා තිබීම ප්‍රඥාව අවදි කරන්නට අත්‍යවශ්‍ය සාධකයක් හැටියට. ඊළඟට හතරවෙනි කාරණේ තමයි නිරෝගී බව. එතකොට විවිධ රෝගාබාධ වාතය අඩුවීම වැඩිවීම, පිත අඩුවීම වැඩිවීම, සෙම අඩුවීම වැඩිවීම, වාපිත සෙම් කිපීම ඇතුළු කොට විවිධාකාර කායික මානසික රෝගී තත්ත්වයන් අපට ප්‍රඥාව දියුණු කරන්න ප්‍රබල බාධකයක් වෙනවා. මානසික රෝගී තත්ත්වයන් ඍජුවම බාධා ඇති කරනවා, කායික රෝගී තත්ත්වයන් වක්‍රාකාරයෙන් බලපෑම් ඇති කරනවා. මේ දෙකම ප්‍රඥාව දියුණු කරන්නට බාධක ධර්ම. ඒ නිසා නිරෝගී බව, කායික නිරෝගී භාවය සහ මානසික නිරෝගී භාවය කෙනෙකුට අත්‍යවශ්‍යයි ප්‍රඥාව දියුණු කරගන්නට. ඊළඟට පස්වෙනි කාරණේ හැටියට කතා කළේෙහිදී ප්‍රඥාව ආවරණය කරන අතීත අකුසල කර්ම නැති බව. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් ප්‍රඥාවට බාධා වෙන විදිහ අකුසල කර්ම සසරේ කරලා තියෙනවා නම්, දැන් අපි අහලා තියෙනවානේ චුල්ලපන්තක හාමුදුරුවන්ට
එක ගාථාවක් මාස 4ක් උත්සාහ කරලත් පාඩම් කරගන්නට බැරි වුණා කියලා ඒ සාංසාරිකව කරන ලද අකුසල කර්මයක් නිසා. නමුත් උන්වහන්සේගේ ප්‍රඥාව අවදි කරන්නට එබඳු බාධකයක් නොතිබුණු නිසා උන්වහන්සේට පුළුවන් වුණා ඒ ජීවිතයේ අරහත්ත්වයට පත් වෙන්න මනෝමය විඥාණයෙන් අග්‍රව. අර ධාරණ ශක්තියට යම්කිසි බාධකයක් ඇති වුණා සාංසාරික කර්මයක් හැටියට. ඉතින් අන්න ඒ වගේ සමහරුන්ට ප්‍රඥාව අවදි කරගන්නට බාධක වෙන සාංසාරික අකුසල කර්ම තිබුණොත් ඒ අකුසල කර්ම විපාකේ එතනත්තාගේ ප්‍රඥාව මොට කරන්න යට කරන්න අවදි නොවෙන්න යම් බාධකයක් ඇති කරනවා. ඉතින් මේ බඳු අකුසල කර්ම නැති බව ප්‍රඥාව දියුණු කරන්නට හේතුවක් හැටියට පස්වෙනි කාරණේ හැටියට අපි කතා බහ කරා. ඔය කරුණු පහ තමයි පසුගිය සතියේ අපි ප්‍රඥාව ඇතිවීමේ හේතු හැටියට පාරමිතා ප්‍රකරණය රේරුකාණී චන්දවිමල මහානායක හැඳුනගේ පාරමිතා ප්‍රකරණ ග්‍රන්ථය ඇසුරේ සටහන් වෙලා තියෙන මේ කරුණු 20න් ඔය කරුණු පහ තමයි පසුගිය සතියේ අපි කතා බහට ලක් කළේ. එතකොට අද දවසේ මේ ප්‍රඥාව පිළිබඳව කතා කරන 6වෙනි සතියේ අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඒ ප්‍රඥාව ඇති කර ගැනීමට හේතු වෙන ඉතිරි කාරණා 15 පිළිබඳව. එහි අද දවසට හැකි ප්‍රමාණයක් අපි කතා බහට බඳුන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට එහි දක්වලා තියෙන 6වෙනි කාරණේ තමයි නානා ශිල්ප ශාස්ත්‍ර දන්නා බව. දැන් යම්කිසි කෙනෙකුට ප්‍රඥාව දියුණු කරගන්න විවිධ ශිල්ප ශාස්ත්‍ර පිළිබඳව ඇති දැනුම උපකාර වෙනවයි කියන බව දහම් පොතපතවල පැහැදිලි කරනවා. එතකොට මොනවද ශිල්ප කියන්නේ මොනවද ශාස්ත්‍ර කියන්නේ? ශිල්ප කියලා කියනවා කෙනෙකු තමන්ගේ කුසලතාවය මතු කොටගෙන කරන ක්‍රියාවක්. ඒවා ක්‍රීඩා හැටියට වෙන්නටත් පුළුවන්. ඒ වගේම වෘත්තීයමය කුසලතා හැටියට වෙන්නටත් පුළුවන්. එතකොට ශිල්පීය දක්ෂතා තමන්ට වෘත්තිය සඳහා යොදා ගන්නටත් පුළුවන්, ක්‍රීඩා හැටියට පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට ක්‍රීඩා හැටියට ගත්තහම අද කාලේ හැටියට, එහෙම නැත්නම් එදා කාලේ හැටියට ගත්තහම හස්ති ශිල්ප, අස්ව ශිල්ප, දුනු ශිල්ප, කඩු ශිල්ප ආදී එබඳු ශිල්ප. එතකොට ඒවා ක්‍රීඩා හැටියට වගේම වෘත්තීය හැටියටත් සමහරු පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අද කාලේ ඒ වගේ ශිල්ප එතරම් ප්‍රකට නැති වුණාට සාමාන්‍ය ජීවිතේ පවත්වා ගන්නට උපකාර වෙන විවිධ ශිල්ප. ඒ කියන්නේ අපි හිතමු වඩු කර්මාන්තය, පෙදරේරු කර්මාන්තය, ඉංජිනේරු ශිල්පය, වෛද්‍ය ශිල්පය, එහෙම නැත්නම් ඒ වෛද්‍යවරයෙක් හැටියට ශල්‍යකර්ම ආදී කරන්නට තියෙන ශිල්පීය දක්ෂතාවය, මේ වගේ විවිධ කාරණා පිළිබඳව ඒ ශිල්පීය කුසලතාවයන් දියුණු කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට කෙනෙකුට චිත්‍ර අඳින්නට, ඊළඟට ගීත ගායනා කරන්නට, එහෙම නැත්නම් රංගනය සඳහා ඇති කෞශල, මේ කවර හෝ ආකාරයකින් තමන්ගේ ශිල්පීය කුසලතා දියුණු කරගන්නට පුළුවන්. ඒවා ක්‍රීඩාවක් හැටියට හෝ එහෙම නැත්නම් වෘත්තීය කෞශලයක් හැටියට දියුණු කරගන්නට පුළුවන්. එතකොට ශාස්ත්‍ර කියලා කියන්නේ අපට විවිධ දැනුම් පද්ධති, යම්කිසි න්‍යායක් පදනම් කොටගෙන කරන අධ්‍යයනයක්. දැන් අපි හිතමු ගණිතයට යම්කිසි සිද්ධාන්තයක් පාදක කොටගෙන තමයි ගණිත විෂය ඉගෙන ගන්න. එතකොට ඒක එක්තරා ශාස්ත්‍රයක්. එතකොට ගණිතය සම්බන්ධව අපි කටයුතු කරනවා නම් ඒ ගණිත ශාස්ත්‍රයට අනුගතව ඕන ඒ කටයුතු කරන්න, වෙනත් දෙයකට අනුගතව නෙමෙයි. එතකොට අපි හිතමු අපි භෞතික විද්‍යාව හදාරනවා නම් ඒ භෞතික විද්‍යාවේ මූල ධර්මවලට අනුව ඕන අපි ඒ විද්‍යාව හදාරනවා. එතකොට ජීව විද්‍යාව හදාරනවා නම් එහි මූලික සිද්ධාන්තවලට අනුව. ඊළඟට ජ්‍යොතිෂය හදාරනවා නම් එහි මූලික සිද්ධාන්තවලට අනුව. මෙන්න මේ විදිහට එක් එක් ශාස්ත්‍ර පවතිනවා. එතකොට ඒ ශාස්ත්‍රයන් හදාරීම ඒ ශාස්ත්‍රයට අනුකූලව හදාරන්නට ඕන. එතකොට තමයි ඒක ශාස්ත්‍රීය අධ්‍යයනයක් බවට පත් වෙන්නේ. එතකොට අද කාලේ කියන්නේ ශාස්ත්‍රීය අධ්‍යයනයක් කියලා. එතකොට ශාස්ත්‍රීය අධ්‍යයනයක් කියලා කියන්නේ යම්කිසි ශාස්ත්‍රයකට අනුගතව යම්කිසි අධ්‍යයනයක් සිද්ධ කිරීම. එතකොට ඒ සඳහා භාෂා නිපුණත්වයේ වැදගත් වෙනවා. ඒ වගේම ඒ ශාස්ත්‍රය පිළිබඳව පරිණත භාවය වැදගත් වෙනවා. එතකොට මේ විදිහට
දැන් මේ කාරණා කතා කරනකොට පින්නතුන්ට හිතෙන්න පුළුවන් ඉතින් ඒවා අපිට නිවන් දකින්න උදව් වෙනවද කියලා. මේ ප්‍රඥාව ගැන අපි කතා කරද්දී මුලින්ම ඒකයි සිහිපත් කළේ නිවන් දකින්නට උපකාර වෙන ප්‍රඥාව ගැන විතරක් නෙමේ. ප්‍රඥාව කියන්නේ මේ ලෝක ධර්මතා පිළිබඳව නිවැරදිව අවබෝධ කරගන්න, යථා ස්වභාවයෙන් අවබෝධ කරගන්න උදව් වෙන මානසික ආලෝකයනේ අපි ප්‍රඥාව කියලා හඳුනාගත්තේ. එතකොට එහිදී ප්‍රධාන වශයෙන් හේතුඵල ප්‍රඥාව අපි අර දෙවන සතියේදී කතා කළානේ සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥප්ති කියලා. එතකොට ඒකේ සංස්කාර කියලා කිව්වේ හේතුප්‍රත්‍ය වශයෙන්. එතකොට දැන් යම්කිසි ශිල්පයක් හදාරනවා නම් යම්කිසි ශාස්ත්‍රයක් හදාරනවා නම් ඒ පිළිබඳව නිපුණත්වය ඇති කරගන්න එහි ක්‍රියාත්මක වෙන හේතුඵල සම්බන්ධතාවය හොඳට අධ්‍යයනය කරන්නට වෙනවා. එතකොට මේ අදාළ කෞසල්‍ය දියුණු කරගන්නට අදාළ හැකියාව දියුණු කරගන්නට සාධක මොනවාද? ඒ සඳහා බාධක මොනවාද? එතකොට ඒව හොඳට අධ්‍යයනය කරන්න ඒ පුද්ගලයාට මේ නාම රූප ධර්මයන් ක්‍රියාත්මක වෙන හේතුඵල ක්‍රියාවලිය නිවැරදිව වටහා ගන්නට හැම එකක්ම උදව් වෙනවා. එතකොට ඒ ඵල ගොඩනගන්නට අදාළ වෙන හේතු ප්‍රත්‍ය මොනවාද? එතකොට ඒ සංස්කාර ඥානය එහෙම නැත්නම් ඒ පිළිබඳව හේතුඵල ඥානය ඒ තුලින් වර්ධනය වෙනවා. එතකොට අපිට නිවන සඳහා ඍජුවම උපකාර වෙන්නේ ත්‍රිලක්ෂණ ප්‍රඥාව සහ චතුරාර්ය සත්‍ය ප්‍රඥා. එතකොට ඒ ත්‍රිලක්ෂණ ප්‍රඥාව තමයි අර පංචවිධ ඤේය මණ්ඩලය පිළිබඳව අපි කතා කරනකොට කිව්වේ ලක්ෂණ. එතකොට ලක්ෂණ කියලා කියනකොට ත්‍රිලක්ෂණය තමයි සාමාන්‍ය පොදු ලක්ෂණ හැටියට කතා කළේ. ඊළඟට අනන්‍ය ලක්ෂණ. එතකොට දැන් මේ ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමේදී කෙනෙකුට ඒවට ආවේනික ගති ලක්ෂණ, ඒ සාධකවලට අනන්‍ය වූ ලක්ෂණ හඳුනා ගන්නට සිද්ධ වෙනවා. ඒ තුලිනුත් ප්‍රඥාව වැඩෙනවා. ඒ වගේම ඒවා තුල පවතින පොදු ලක්ෂණ හඳුනා ගන්නකොට තමයි අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, එතන තමයි විමුක්තියට අපේ මනස නැඹුරු වෙන තැන. ඊළඟට නිර්වාණ කියලා ඒ පංචවිධ ඤේය මණ්ඩලය ගැන අපි කතා කරනකොට නිර්වාණ කියලා කතා කළේ ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ධර්ම නැවත නූපදින ආකාරයට පමනුවන්නේ කෙසේද? එතකොට ඒක කරන්නේ චතුරාර්ය සත්‍ය පාදක කොටගෙන. ඒකයි අපි සිහිපත් කළේ ත්‍රිලක්ෂණ ප්‍රඥාව සහ චතුසත්‍ය ප්‍රඥාව තමයි අපිට ප්‍රධාන වශයෙන්ම විමුක්තිය සඳහා උපකාර වෙන්නේ. හේතුඵල ප්‍රඥාව විවිධ ක්‍රමවලට අපිට දියුණු කරන්නට පුළුවන්. අපි මුල් අවස්ථාවේදීමත් පැහැදිලි කළා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව වඩා පුළුල් වෙන්නේ, උන්වහන්සේගේ ප්‍රඥාව අවශේෂ රහතන් වහන්සේලාට වඩා සුවිශේෂ වෙන්නේ මේ හේතුඵල ප්‍රඥාවේ තියෙන විශිෂ්ටත්වයත් එක්කලා. එතකොට ඒතර හේතුඵල ප්‍රඥාව පමණක් නෙමෙයි, තව බොහෝ පැතිකඩ තියෙනවා. ප්‍රධාන වශයෙන් හේතුඵල ප්‍රඥාව තමයි එතන මූලික වෙන්නේ. එතකොට දැන් අර ශිල්ප ශාස්ත්‍ර හදාරන තැනැත්තාට ඒවා පිළිබඳව මනවින් අධ්‍යයනය කරනකොට විවිධ ශිල්ප විවිධ ශාස්ත්‍ර පිළිබඳව අධ්‍යයනය කරනකොට ඒ හැම කාරණයක් සම්බන්ධවම මේ හේතුඵල ක්‍රියාවලිය අන්‍යෝන්‍ය වශයෙන් නාම රූප ධර්මයන්ගේ පවතින අන්‍යෝන්‍ය බැඳීම, අන්‍යෝන්‍ය වශයෙන් නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙන ආකාරය, මොකද ශිල්ප හැදෑරුවත් ශාස්ත්‍ර හැදෑරුවත් අපිට මේ නාම රූප ධර්ම තමයි හසුරුවන්න වෙන්නේ කෞශල්‍ය දියුණු කරන්න. ඉතින් එතනදී මේ නාම රූප ධර්ම වල ක්‍රියාකාරීත්වය අපිට මනාව ගැඹුරින් අධ්‍යයනය කරන්නට ප්‍රඥාව අවදි කරගන්නට ඒ හැදෑරීම උපකාර වෙනවා මනවින් හදාරනවා නම්. එතකොට දැන් අන්න ඒ විදිහට ඊළඟට අපි සඳහන් කළා අර පංචවිධ ඤේය මණ්ඩලය ගැන කතා කරනකොට අවසානයේට කතා කළා ප්‍රඥප්ති. එතකොට ප්‍රඥප්ති පිළිබඳ, ඒ කියන්නේ ලෝක සම්මුතියින් පිළිබඳව නිවැරදි වැටහීමත් අපිට ප්‍රඥාව අවදි කරගන්න එක ක්‍රමයක්. එතකොට දැන් මෙතන ශාස්ත්‍ර හදාරනකොට අපි කියව භාෂා නිපුණත්වය. ඉතින් භාෂා කියලා කියන්නේ සම්පූර්ණ සම්මුති. ඒ භාෂාවල එක් එක් දේ හඳුනා ගන්නට මොන විදිහේ සම්මුතියක්ද පවත්වාගෙන යන්නේ. ඉතින් ඒ නිසා මේ ශිල්ප ශාස්ත්‍ර පිළිබඳව ඇති නිපුණත්වය කියන කාරණය ඉතාම ප්‍රධාන වෙනවා අපිට ප්‍රඥාව උපදවා ගන්න, විශේෂයෙන් හේතුඵල ප්‍රඥාව. දැන් අපේ රේරුකාණි මහානායක හාමුදුරුව වැඩ ඉන්න කාලේ උන්වහන්සේ සිහිපත් කරලා තියෙනවා, උන්වහන්සේට ජ්‍යොතිෂය පිළිබඳව
පොත්පත් උන්වහන්සේ හුඟා කියවලා අධ්‍යයනය කරලා තියෙනවා. එතකොට ආයුර්වේදයේ පිළිබඳව පොත්පත් උන්වහන්සේ ගොඩක් කියවලා අධ්‍යයනය කරලා තියෙනවා. එතකොට උන්වහන්සේ සිහිපත් කරන කාරණේ තමයි මම ওই විවිධ විෂයන් පිළිබඳව පොතපත කියවලා අධ්‍යයනය කරලා හදාරලා තියෙනවා. නමුත් උන්වහන්සේ ජ්‍යොතිෂ කටයුතු කරන්න ගියෙත් නැහැ. එහෙම නැත්නම් වෙදකම් කරන්න ගියෙත් නැහැ. මොකද ඒවා භික්ෂුන් වහන්සේ නමකට උචිත දේ නෙමෙයි. මුදල් හම්බ කිරීමේ පදනමේ හෝ ප්‍රත්‍යලාභ ලැබීමේ පදනමේ වෙදකම් කිරීම ජ්‍යොතිෂ කටයුතු කිරීම භික්ෂුවකට තිරස්චීන විද්‍යාවන් හැටියට බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. නමුත් ඒවා ඉගෙන ගැනීම අධ්‍යයනය කිරීම ඒ විෂය පිළිබඳව ඇති කරගන්නා කෞශල්‍ය බුදුරජාණන් වහන්සේ කොතනකවත් තහනම් කරලා නැහැ. ඒක අධ්‍යයනය නොකළ යුතුයි, මෙන්න මේ විෂය කොටාසය පිළිබඳව දැනුම නොතිබිය යුතුයි කියලා එහෙම එකක් ධර්මයේ පැහැදිලි කරන්නේ කවර කාරණයක් පිළිබඳව වුණත් අපට ගැඹුරින් හේතුඵල වශයෙන් අධ්‍යයනය කරන්න පුළුවන් නම් විමසා බලන්නට පුළුවන් නම් මේ හැම එකක්ම ප්‍රඥාව දියුණු කරගන්නට උපකාර වෙනවා. දැන් අපි චිත්තානුපස්සනා සතිපට්ඨානය ගැන කතා කරනකොට විශේෂයෙන් පැහැදිලි කළානේ අපේ මනසේ ඇති වෙන ද්වේෂය, රාගය වැනි අකුසල මනෝභාවයන් පවා නිවැරදිව අධ්‍යයනය කිරීම අපිට ප්‍රඥාව දියුණු කරගන්නට, යථාභෝධය ඇති කරගන්නටයි උදව් වෙන්නේ. ඒ කියන්නේ ඒවට වහල් වීම කියන එක නෙමෙයි, ඒ දුර්වල මනෝභාවයන් පවා අධ්‍යයනය කිරීම අවශ්‍යයි අපට ඒ පිළිබඳව හේතුඵල ඥානය දියුණු කරගන්න. ඉතින් අන්න ඒ විදිහට මේ ලෝකයේ තියෙන ඕනෑම විෂයක් ක්ෂේත්‍රයක් පිළිබඳව, ඕනෑම ශිල්පයක් පිළිබඳව දැනුවත් වීම වරදක් නෙමෙයි. ඒ ශිල්පය හෝ ශාස්ත්‍රය හෝ තමන්ගේ අනුන්ගේ යහපත සඳහා පරිහරණය කිරීම වරදක් නෙමෙයි. ඉතින් භික්ෂුන් වහන්සේ නමක් හැටියට ඒ හැම ශිල්පයක්ම හැම ශාස්ත්‍රයක්ම පාවිච්චි කිරීම යෝග්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. භික්ෂුවක් හැටියට අපට පරිහරණය කරන්නට පුළුවන් සීමාවක් තියෙනවා භික්ෂුන් වහන්සේට. ඒතකොට ගිහියෙකුට තමන්ගේත් අනුන්ගේත් යහපත සඳහා ඒ තමන් දන්නා ඕනෑම ශිල්පයක්, ඕනෑම ශාස්ත්‍රයක් තමන්ගේත් අනුන්ගේත් අභිවෘද්ධිය පිණිස, යහපත පිණිස, අර්ථය පිණිස පාවිච්චි කිරීම වරදක් වෙන්නේ නැහැ. එතකොට මේ හැම එකක්ම හේතුඵල ඥානය, ඒ කියන්නේ සංස්කාර, විකාර, ලක්ෂණ, ප්‍රඥප්ති මේ කියන කරුණු අවබෝධ කරගන්න අපට විශේෂයෙන්ම උපනිශ්‍රය වෙනවා. එතකොට දැන් මේ කරුණු 20 හයවෙනි කාරණේ තමයි නානා ශිල්ප ශාස්ත්‍ර දන්නා බව. ඊළඟට හත්වෙනි කාරණේ තමයි ධර්මය දන්නා බව. දැන් ඔන්න ඉතාම වැදගත් තැනකට අපි එනවා. දැන් මේ නානා ශිල්ප ශාස්ත්‍ර දන්නා බව සහ ධර්මය දන්නා බව කියලා වෙන් කළාම එතකොට මොනවද ධර්මය කියලා කියන්නේ? ශිල්ප ශාස්ත්‍ර දැනුමක් තියෙනවා, ඒ වගේම දහම් දැනුම. මොකද්ද දහම් දැනුම කියලා කියන්නේ? දැන් අපි සිහිපත් කළා අර ශාස්ත්‍ර හදාරනකොට දැන් ගණිතය සම්බන්ධ විෂයන් හදාරනකොට ඒ ගණිතය පිළිබඳ මූල ධර්ම අපි හරියට ඉගෙනගෙන තියෙනවා. එතකොට ඒ ගණිතයේ මූල ධර්ම ඒ අනුව තමයි ඒ පිළිබඳව අපි අධ්‍යයනයක් කරන්නේ. එතකොට අපි හිතමු වෛද්‍ය විද්‍යාව නම් ඒ වෛද්‍ය විද්‍යාවේ මූල ධර්ම පිළිබඳව අපට මූලික වැටහීමක් දැනුමක් තියෙන්න ඕනේ. ඒවා පාදක කොටගෙන තමයි අපි ඒ අධ්‍යයනය කරන්නේ. අන්න ඒ වගේ අපට මේ විශ්ව ධර්මය අධ්‍යයනය කරන්නට ඕන නම් ඒ ධර්මයේ මූලික සිද්ධාන්ත පිළිබඳව අපට යම්කිසි වැටහීමක් තියෙන්න ඕනේ. තන මොනවද ධර්මයේ මූලික સિદ્ધાંત වෙන්නේ? හේතුඵල, ත්‍රිලක්ෂණ, චතුරාර්ය සත්‍ය කියන මේ காரணා තුන තමයි ප්‍රධාන වෙන්නේ මේ ධර්මය අධ්‍යයනය කිරීමේදී. එතකොට තව වඩා පුළුල් විදිහට ගන්නකොට අපි අර කතා කරපු පංචවිධ ඤේය මණ්ඩලය, සංස්කාර, විකාර, ලක්ෂණ, නිර්වාණ, ප්‍රඥප්ති කියන මේ පැති පහෙන්ම අපිට යමක් දිහා බලන්නට පුළුවන්. වඩා නිර්වෘල්ව නිවැරදිව හඳුනා ගන්නට අවම වශයෙන් අපි අර මූලික කාරණා තුන, හේතුඵල කියන මූල સિદ્ધාන්තේ, ත්‍රිලක්ෂණ කියන ඒවාහි ප්‍රකට වෙන ලක්ෂණ, චතුරාර්ය සත්‍ය කියන දුක් නිවාරණය කිරීමේ, ගැටලු නිවාරණය කිරීමේ ක්‍රමෝපාය. එතකොට හේතුඵලය පිළිබඳව අපට යම් ගැඹුරු අධ්‍යයනයක් තියෙන්නට ඕන. හේතුඵල වශයෙන් යමක් දිහා බලන්නට පුළුවන් වෙන්න ඕන. එහෙම හේතුඵල වශයෙන් යමක් දිහා බලනවා නම් ඒක ධර්මානුකූල දෘෂ්ටියක්, ධර්මයට අනුව බැලීමක්.
ඊළඟට ත්‍රිලක්ෂණ වශයෙන් යමක් විමසා බලනවා නම් ඒක ධර්මානුකූල දෘෂ්ටියක්. ඊළඟට චතුරාර්ය සත්‍ය වශයෙන් යමක් විමසා බලනවා නම් ඒක ධර්මානුකූල දෘෂ්ටියක්. දැන් අපි හිතමුකෝ මේ වෙලාවේ ලංකාවේ තියෙන මේ ආර්ථික අර්බුදය. එතකොට මේ පිළිබඳව කෙනෙකුට දේශපාලන දෘෂ්ටි කෝණයකින් බලන්නට පුළුවන්. ඒ වගේම ආර්ථික දෘෂ්ටි කෝණයකින් බලන්නට පුළුවන්. ඊළඟට වෙනත් වෙනත් විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් මහජනයාගේ පැත්තෙන් ඊළඟට කුසලා කුසල කර්මයේ පැත්තෙන් විවිධ පැතිවලින් මේ පිළිබඳව අර්ථ විග්‍රහයන් කරන්නට පුළුවන්. දැන් යම්කිසි කෙනෙකුට ඕනනම් මේ සමස්ත සිදුවීම් ධාරාව ධර්මානුකූලව විග්‍රහ කරගන්නට පුළුවන්. එහෙම ධර්මානුකූලව විග්‍රහ කරනකොට ඒතනත්ත මූලික වශයෙන් විශ්ලේෂණය කරගන්නට ඕන හේතුඵල වශයෙන්. ඒතකොට හේතුඵල වශයෙන් කියලා කිව්වට පස්සේ චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියන මේ පැති පහෙන්ම ඒකට අදාළ සාධක අපි අධ්‍යයනය කරන්නේ. ඒතකොට චිත්ත නියාම වශයෙන් ගත්තන් පස්සේ ඒ අර්බුදයට තුඩු දුන්න එහෙම නැත්නම් ඒකට මැදි වෙච්ච සම්බන්ධ වෙච්ච සියලු දෙනාගේ මනෝභාවයන් පාලකයන්ගේ සහ පාලිතයන්ගේ මනෝභාවයන් මෙහිදී හැසිරෙන ආකාරය. එතකොට ඒකට වගකිව යුතු අයගේ චිත්ත ක්‍රියාකාරීත්වය මේ අර්බුදය ගොඩනගන්නට හේතු වෙච්ච හැටි. එතකොට රටවැසියන්ගේ කර්ම ශක්තිය මෙතනට හේතු වෙච්ච හැටි. එතකොට ඒ පාලකයන්ගේ කර්ම ශක්තිය එතනට හේතු වෙච්ච හැටි. එතකොට චිත්ත නියම, කම්ම නියම, ඊළඟට බීජ නියම වශයෙන් ඒ අයගේ ඥානමය සම්බන්ධතා, තමන්ගේ සම්භවය, ඒ අනුව තමයි ඒගොල්ලෝ හිතන පතන ආකාරය වෙනස් වෙන්නේ. ඒගොල්ලෝ අවංකව වැඩ කරනවද, අවංක නැතුව වැඩ කරනවද, මේ සියල්ලකට ඒ ඥානමය සම්බන්ධතාවය බලපවත්වන. ඊට පස්සේ ඍතුමය වශයෙන් සීතෝෂ්ණවල බලපෑම. එතකොට මේ ලෝක ස්වභාවිකව අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව කියන මේ ලෝක ධර්මතාවයන් එතනදී කොහොමද ක්‍රියාත්මක? එතකොට මේ විදිහට චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියන පැති පහෙන්ම අධ්‍යයනය කළාම තමයි මේ කාරණා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපිට මූලික වැටහීමක් ඇති කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම වටහා ගන්නකොට ධර්මානුකූලව බලනකොට මෙතන සත්පුද්ගල ස්වභාවයකින් ඔබට ගිහිල්ලා අපිට මේ සාධක ක්‍රියාත්මක වෙන හැටි තමයි වඩා පැහැදිලිව ප්‍රකටව දැනෙන්න ගන්නේ. දැන් අර සත්පුද්ගල ස්වභාවයෙන් අපි බලනකොටනේ කෝපය, වෛරය, ද්වේෂය, ආවේගය මේ සියල්ලක්ම මතුවෙන්නේ. ඉතින් ඒතකොට කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ඉතින් කොහොම දැකලා කොහොමද රටක ප්‍රශ්න විසඳන්නේ කියලා. ඒකයි මම කිව්වේ මේක දේශපාලන වශයෙන් දකින්නට පුළුවන්. ඊළඟට ආර්ථික විද්‍යාව තුළින් දකින්නට පුළුවන්. සමාජ විද්‍යාව තුළින් දකින්නට පුළුවන්. විවිධ පැතිවලින් මේ ප්‍රශ්නේ දිහා බලන්න පුළුවන්. අපි ධර්මානුකූලව බලනකොට ඒ ධර්මානුකූල දැක්ම තුළ හැම විටම නිවෙන ස්වභාවයකින් තමයි ඒ නිවෙන ස්වභාවයකට පමුණුවාගෙන බලනවා කියන එක නෙමෙයි. ඒ යථාර්ථයේ දකින්න දකින්න මෙතන සත්පුද්ගල ස්වභාවයන්ගෙන් විනිර්මුක්තව ඒ අදාළ හේතු සාධක අන්‍යෝන්‍යව ප්‍රත්‍යවසයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය පැහැදිලිව පෙනෙනකොට දැනෙනකොට කෝපය ආවේගය ඇති කරගන්නට පදනමක් නැති වෙනවා. එතකොට ඒ කෝපය ආවේගය ඇතිවීම තුළ තමන්ම දැවෙන ආකාරය තමන්ට පෙනෙන්න ගන්නෝ හේතුඵල වශයෙන්. ඒකෙන් අනුන්ට නෙමෙයි හානිය වෙන්නේ තමන්ටමයි. එහෙමනම් රටේ ප්‍රශ්නේ විසඳන්නට ඕනේ. ඒකට අදාළ කරුණු කාරණා ගොනු කරන්නට ඕනේ. හැබැයි රටේ ප්‍රශ්නේ හේතු කරගෙන අපි මානසිකව දැවෙන්නට ගත්තොත්, කුපිත වෙන්නට ගත්තොත්, ඒන් ආවේගකාරී වෙන්නට ගත්තොත් ඒකෙන් රටේ ප්‍රශ්නේ විසඳන එක නෙමෙයි තමන් විනාශ වෙන එක සිද්ධ වෙනවා. ඒතර මේවා හේතුඵල වශයෙන් දකින්නට. ඊළඟට ත්‍රිලක්ෂණ වශයෙන් අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව මේ සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණය. එතකොට ආත්ම වශයෙන් මගේ කැමැත්තට අනුව ලෝකේ දේවල් පවත්වන්නට බැරි බව. එතකොට ඒ ගොඩනගෙන හැම දෙයක්ම නিত্য ස්වභාවයෙන් ස්ථාවර තත්ත්වයක් නොපවතින බව. එතකොට අපි මේ පුද්ගලයා මෙසේම කටයුතු කළ යුතුයි, මේ ධර්මතා මෙසේම පැවැත්විය යුතුයි කියලා හිතුවට ඒවා එහෙම ස්ථාවර ස්වභාවයක් නෑ. අදාළ හේතු ප්‍රත්‍ය තියෙනකම් පවතිනවා. හේතු ප්‍රත්‍ය වෙනස් වෙනකොට ඒවා වෙනස් වෙලා යනවා. එතකොට අනිත්‍ය ධර්මතා. ඊළඟට අපිට මෙතනදී වැදගත්ම වෙන කාරණේ තමයි චතුරාර්ය සත්‍ය. ඒ මොකක්ද? ගැටලුව මොකක්ද? ඒ ගැටලුවට හේතු මොනවාද? ඒ හේතු වෙනස් කරන්නේ කොහොමද? ඒ සඳහා අපි ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද?
පෞද්ගලිකව තම තමන් ක්‍රියාත්මක වෙන්න ඕන කොහොමද? පොදුවේ සමාජයක් හැටියට රටක් හැටියට ක්‍රියාත්මක වෙන්න ඕන කොහොමද? ඒ වගේම සමස්ත දේශපාලන ක්‍රියාවලිය සහ මහජනතාව කියන මේ දෙපසින්ම මේ ගැටලුව निराකරණය කරන්නට අපි කොහොමද පිළියම් සොයන්නේ? ඉතින් පිළියම් සොයන්නට නම් හරියට ප්‍රශ්නේ වටහාගෙන ඉන්න ඕන. ප්‍රශ්නය අර පුද්ගලවාදීව නොවේ හේතුඵල වශයෙන් හරියට විග්‍රහ කරගන්නට දක්ෂ වෙන්න ඕන. එතකොට පුද්ගලවාදීව දකිනකොට හැමතිස්සෙම ආවේගමත් වෙනවා. මේක හේතුඵල වශයෙන් දකිනකොට අපිට මේ ගැටලු මතුවෙරිමේ හැබැයි මූලයන් අපිට පේනෙන්නට ගන්නවා. එතකොට මේ මූලයන් පේනෙන ප්‍රමාණයට තමයි අපිට ඒවා වෙනස් කරන්න පුළුවන්. එතකොට සමස්තය අපිට වෙනස් කරන්න බැරි වුණාට අවම වශයෙන් අපේ පැත්තෙන් තමන්ගේ තැන ඉඳලා පටන් අරගෙන අපි කොහොමද මේවට ටිකෙන් ටික ටිකෙන් ටික විසඳුම් හොයන්නේ? එතකොට පළවෙනි පියවර තමයි අපේ මානසික ආවේගකාරී බව සමනය කරගෙන අපි කොහොමද සංසුන්ව විචක්ෂණව ප්‍රඥාවෙන් කාරණයක් දිහා බලන්නේ? තන අපිට ප්‍රශ්නේ දිහා හරියට බලන්නට තරම් නිදහස් මනසක් නැති වුණොත් අපිට ප්‍රශ්නේ මොකද්ද කියලාවත් තේරුම් ගන්න බෑ. ඒතකොට එක එක්කෙනා කියන දේවල් එක තමයි අපි හැංගීම් බර වෙන්නේ ආවේගකාරී වෙන්නේ. ඒ නිසා මූලික වශයෙන් අපිට ප්‍රශ්නය දිහා බලන්න අවශ්‍ය සැහැල්ලු මනසක් අපි ඇති කරගන්නට ඕන. ඊට පස්සේ තමයි අපිට ඒක හේතු ගවේෂණය කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපිට ඒක වෙනස් කරන්න ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට මේ චතුරාර්ය සත්‍ය ක්‍රියාවලිය තුල තමයි අපිට ලෝකේ ඕනෑම සාංශාරික ප්‍රශ්නයක් විසඳන්නට හෝ මේ සමාජ ප්‍රශ්නයක් විසඳන්නට හෝ පෞද්ගලික ප්‍රශ්නයක්, කායික ප්‍රශ්නයක්, මානසික ප්‍රශ්නයක් මේ ඕනම ගැටලුවක් निराකරණය කරන්නට පුළුවන් වෙන්නේ අපිට අර චතුරාර්ය සත්‍ය න්‍යායත් එක්කයි. ඒතකොට හේතුඵල වශයෙන් අපි සමස්තය ක්‍රියාත්මක වෙන ස්වභාවය හඳුනා ගන්නවා සත්වපුද්ගල කියන උපකල්පනයන්ගෙන් බහැරව සැබෑවට හේතු සාධක වශයෙන් ලෝක ධර්මතා ක්‍රියාත්මක වෙන හැටි හඳුනා ගන්නවා. ඊට පස්සේ ත්‍රිලක්ෂණ වශයෙන් ලෝක ධර්මතා සක්‍රිය වෙන එහෙම නැත්නම් ඒවැ ස්වභාවික ගති ලක්ෂණ හඳුනා ගන්නවා. චතුරාර්ය සත්‍ය වශයෙන් අපි තමන්ටත් අනුන්ටත් පීඩාකාරී තැන් ගැටලු සහිත තැන් දුක් සහිත තැන් निराකරණය කරලා තමන්ටත් අනුන්ටත් සහනේ යහපත සලස්වන්නේ කොහොමද කියලා අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දැන් ඔන්න ඔය විදිහට අපිට ඕනෑම කරුණක් දිහා ධර්මානුකූලව දකින්නට පුළුවන් හැකියාව. ඒක තමයි දහම් දැනුම ධර්මය දන්නා බව. එතකොට ප්‍රඥාව අවදි කරගන්නට ධර්මය දන්නා බව උදව් වෙනවා. එහෙම නැති වුණොත් අපි අර යම් යම් ශාස්ත්‍ර ඔස්සේ යම් යම් තමන්ගේ දැනුම් පද්ධතිය ඔස්සේ ශාස්ත්‍ර කියලා මෙතන කිව්වේ අර බටහිර විද්‍යාව හරි ගණිතය හරි එහෙම නැත්නම් ආර්ථික විද්‍යාව හරි මේ මොනවා හරි අපි ඉගෙනගත්තු යම් කිසි ශාස්ත්‍රයක් පාදක කොටගෙන තමයි දැනුම් පද්ධතියක් පාදක කොටගෙන තමයි අපි ලෝකය දිහා බලන්න ගොඩක් වෙලාවට පෙළඹෙන්නේ. එහෙම නැත්නම් තමන්ගේ හැඟීම් මත, එහෙම නැත්නම් තමන්ගේ ඇබ්බැහි මත, එහෙම නැත්නම් සමාජ පෙළඹවීම මත ආවේගකාරී. එතකොට ඔය විදිහේ ස්වභාවයක් තමයි පතඥන සත්‍යය තුළ පවතින්නේ. එතකොට ඒ තත්ත්වයෙන් නිදහස්ව ධර්මානුකූලව දකින්න නම් ධර්මය කියන්නේ මොකක්ද? ධර්මයේ මූලික න්‍යායන් මොනවද කියලා අපිට හොඳ වැටහීමක් මූලික වශයෙන් තියෙන්නට ඕන. ඉතින් වැටහීම තිබුණට විතරක් මදි ඒ මූලික සිද්ධාන්ත මත පිහිටලා ගැටලුවක් දිහා බලන්නට තරම් අපිට හොඳ පුහුණුවක් තියෙන්න ඕන. අපි දැන් මූලික කරුණවලදී අපි ප්‍රඥාව ගැන කතා කරපු තුන්වැනි සතියේදී අපි සාකච්ඡා කළා ප්‍රඥාව දියුණු කිරීමේ ක්‍රමවේදය පිළිබඳව. එහිදී අපි පියවර තුනක් කතා කළා සුතමේ ඥාන, චින්තාමේ ඥාන, භාවනාමේ ඥාන. එතකොට ඉස්සරලාම අපි මේ ධර්ම න්‍යාය පිළිබඳව අහලා තියෙන්නට ඕන. හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් අපි ලෝකෙ දිහා බලන්න ඕන කියන මේ කාරණේ අපිට ඉස්සල්ලාම අපි අහලා තියෙන්නට ඕන. ඊට පස්සේ ඒ ගැන හිතලා කල්පනා කරලා ඒ පිළිබඳ විචක්ෂණ බවක් ඇති කරගෙන තියෙනවා. ඊට පස්සේ අහපු හිතපු කාරණේ මත පිහිටා සිටින්නට අපේ මනස පුහුණු කරන්න. දැන් අපිට මේ වගේ වෙලාවක පෙනෙනවා ගැටලුවක් අර්බුදයක් මතුවෙනකොට අපි කොච්චර ධර්මය දැනගෙන හිටියා වුණත් ඒ දන්නා දහම මත අපිට පිහිටා සිටින්න අමාරු. ඒ දන්නා දහම මත පිහිටලා ඉඳගෙන ප්‍රශ්නයක් දිහා බලන්න පහසු නෑ. ධර්මය දන්නේ නැතුව නෙමෙයි. ධර්මය දන්නෝ. හැබැයි දන්නා ධර්මය භාවිතයට ගන්න ප්‍රායෝගිකව ඒ තුළ ක්‍රියාත්මක වෙන්න
ඒ තුල යෙදෙන්නට ඒ ඒ තුලින් ලෝකේ දිහා දකින්නට අපට පහසු නෑ. ඒ මොකද ඒක නැවත නැවත පුරුදු පුහුණු කළේ නැත්තම් ඒ හැකියාව අපි තුල ගොඩ නැගෙන්නේ නැහැ ධර්මයේ දැනගත්තු පමණට. දැන් අපි නිතරම පැහැදිලි කරන කාරණයක් තමයි අනෙකුත් ශිල්ප ශාස්ත්‍ර හැම එකක්ම ඉගෙන ගන්නකොට අපි පිළිගන්නවා ඒකට යම්කිසි පුහුණු කාල සීමාවක් අවශ්‍යයි. වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තු ගමන්ම දොස්තර වරේක් හැටියට වැඩ කරන්න බෑ. ඒකට පුහුණු කාල සීමාව. එතකොට ඉංජිනේරුවෙක් හැටියට හෝ කවුරු හරි හැටියට ශිල්පය ඉගෙන ගත්තු පමණටම ඒතනත්තා වැඩ කරන්න දක්ෂ වෙන්නේ. ඒ පිළිබඳව යම්කිසි පුහුණු කාල පරිච්ඡේදයක් අවශ්‍යයි. ඒ තුල තමයි අර තමන්ගේ දැනුම භාවිතයට යොදවලා එහි යෙදෙන්නට පුහුණු වෙන්නේ. එතකොට ඊටත් වඩා බොහොම සූක්ෂමයි මේ ධර්මය ඉගෙනගෙන එහි ඒ පිළිබඳව භාවිතය පුහුණුව තුළින් වටහා ගැනීම. නමුත් අපි ගොඩක් දෙනා හිතන්නේ අපි බණ ඇහුවහම අපි බණ ගැන හිතුවහම අපිට ඒක තේරුනහම දැන් ඔක්කොම හරි වගේ අපිට හිතෙනවා. නමුත් අපිට වරදින තැන තමයි ඒ දන්නා දහම තුල සැබෑවට ලෝකේහි ඒ දහම ක්‍රියාත්මක වෙනකොට. ඒ දහම ඒ කියන්නේ අනිත්‍ය ධර්මය, අනාත්ම ධර්මය. දැන් අපිට මේ සිද්ධ වෙලා තියෙන මේ අනාත්ම ධර්මය මේ කියන්නේ මං කැමති විදිහට දේවල් පවතින්නේ නැහැ. මට ඕන විදිහට දේවල් පවතින්නේ නැහැ. මම හිතන විදිහට, මම සැලසුම් කරන විදිහට දේවල් පවතින්නේ නැහැ. එතකොට ඒ නිසානේ මිනිස්සුන්ට මේ දැඩි පීඩනයක්, දැඩි ආවේගකාරී බවක් ඇති වෙන්නේ. එතකොට දැන් සියලු ලෝක ධර්මතා අනිත් අනාත්මයි කියලා අපි අහලා තියෙනවා, හිතලා තියෙනවා. හැබැයි අනාත්ම ධර්මතා ක්‍රියාත්මක වෙනකොට අපිට ඒ තුල පිහිටා සිටීමේ මධ්‍යස්ථ මනසින් ප්‍රශ්නය දැකලා ඒකට පිළියම් සොයන්නට තරම් අපේ මනස සංසුන් වෙන්නේ නැත්තේයි ලෝක ධර්මතා අනාත්මයි කියලා අහලා තිබුණාට මේ රටේ ලෝකෙ සිද්ධ වෙන જાති ඇහෙන්න ඇහෙන්න අපි ආවේගකාරී වෙනවා, කුපිත වෙනවා. මොකද සත්ව පුද්ගල ස්වરૂපයෙන්මයි අපි ප්‍රශ්න දිහා බලන්න හැංගීම් බරව පෙළඹෙන්නේ. එතකොට එහෙම සත්වයක් පුද්ගලයෙක් මෙතන නැහැ කියලා කොතෙක් ඉගෙනගෙන තිබුණා, කොතෙක් ඒ පිළිබඳව හිතලා තිබුණත් ඒ දැක්මෙන් ලෝකෙ දිහා බලන්න මොකෝ ප්‍රශ්නයක් නැති වෙලාවට අපිට ඒ දන්නා ධර්මයත් එක්කලා ලෝකෙ ගැන හිත හිතා ඉන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් මතුවෙන වෙලාවට, අර්බුදයක් මතුවෙන වෙලාවට, පීඩාවක් මතුවෙන වෙලාවට අපිට අර දන්නා ධර්ම තුලින් ඒ ප්‍රශ්න දිහා බලන්න පුළුවන්. එතන තමයි පුහුණුව කියලා කියන්නේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒක මේ කියන තරම් මටවත් පහසු නැහැ. ඒ තුල යෙදිලා යෙදිලම අපි පුහුණු වෙන්නට ඕන. මොකද අවසානයේ අපි කෙලස් නසනවා කියලා කියන්නේ අෂ්ටලෝක ධර්මයෙන්ම අපේ මනස කෙලසින් නැති තැනකට ගෙනෙන්නට ඕන. එතකොට අෂ්ටලෝක ධර්මෙන් ලාභය නිසා, අලාභය නිසා, යසස නිසා, අයස නිසා, නින්දාව නිසා, ප්‍රශංසාව නිසා, සැප නිසා, දුක නිසා, මේ කවරක් හෝ නිසා අපේ මනස කිලිටි වෙනවා නම් ඒ කියන්නේ අපි කෙලස් නසන්නට සුදුසුකම් තාම මදි අපට. එතකොට අෂ්ටලෝක ධර්මය තුළින්ම අපේ මනස නොකෙලසන තැනකට ගෙනෙන්නට නම් ඒ කෙලසෙන්නට කරුණු පැමිණෙන තැනදී අපේ මනස කෙලසෙන්නේ නැතුව පවත්වා ගන්න කොහොමද කියලා පුහුණු කරනවා. ඉතින් අන්නේ පුහුණුව සඳහා අපට ධර්මයේ පිළිබඳව දන්නා බව අවශ්‍යයි. ඒ දන්නා බව මුලින් සුතමේ ඥානයක් හැටියට ඇති වෙනවා. ඊට පස්සේ චින්තාමේ ඥානයක් හැටියට ඇති වෙනවා. ඊට පස්සේ ඒක භාවනාමේ ඥානයක් හැටියට ප්‍රගුණ වෙනවා. ඒ තුලින් තමයි පරිපූර්ණත්වයට පත් වෙන්නේ. එනිසා හත්වෙනි කාරණේ තමයි ධර්මය දන්නා බව. අර ශිල්ප ශාස්ත්‍ර පිළිබඳව දැනුමක් වැඩගත් වෙනවා. ඒවා හේතුඵල වශයෙන් යමක් දකින්නට අපිට ප්‍රයෝජනවත් වෙනවා. ප්‍රඥප්ති වශයෙන්, සම්මුති වශයෙන් දේවල් දැක ගන්න, හඳුනා ගන්න ඒවා උදව් වෙනවා. හැබැයි අපිට ඒවා තුළ පවතින ධර්ම න්‍යාය, සිද්ධාන්තය හරියට තේරුම් ගත්තොත් තමයි හේතුඵල වශයෙන් ඒක දැනගත්තොත් තමයි අපිට ඒ පිළිබ ඒ දිහා ධර්මානුකූලව බලන්නට පුළුවන් වෙන්නේ. ධර්මානුකූලව පිළිපදින්නට පුළුවන් වෙන්නේ. එහි පවතින අනිවාර්ය ලක්ෂණ ත්‍රිලක්ෂණ ධර්මය පිළිබඳව අපිට වැටහීමක් තියෙනවා නම් තමයි ඒ කාරණේ දිහා ත්‍රිලක්ෂණයට අනුව බලන්නට පුළුවන්. අපිට චතුරාර්ය සත්‍ය පිළිබඳව යම් පුහුණුවක් තියෙනවා නම් තමයි අපිට ඒ ප්‍රශ්නය චතුරාර්ය සත්‍යයට අනුව निराකරණය කරන්නට පුළුවන්. එහෙම නැතිනම් අපි වෙන වෙන කාරණාත් එක්ක තමයි යමක් දිහා බලන්නේ, යමක් විසඳන්නට උත්සාහ කරන්නේ. එතනදි තමයි අපි ධර්මයෙන් පරිබාහිර වෙන්නේ. ඒ නිසා ධර්මය දන්නා බව අපිට ප්‍රඥාව අවදි කරගන්නට ප්‍රධාන සාධකයක් වෙනවා. ඊළඟට අටවෙනි කාරණේ තමයි විමසන බව.
විමර්ශනශීලී බව. මොකද්ද විමසීම කියලා කියන්නේ? දැන් විමසනවා කියලා කිව්වහම හුඟක් දෙනා හිතාගෙන ඉන්නවා නිකන් කරුණු හොයනවා, කරුණු අහනවා. දැන් අපි කාගෙන් හරි අහනවා මොකද්ද මෙතන වෙන්නේ? මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? ඉතින් ඒ වෙලා තියෙන්නේ මොකද්ද කියලා ඇහුවහම අනිත් කෙනාට දැනෙන දේ තමයි කියන්නේ. ඊට පස්සේ අපි ඒක තමයි අනිත් අයට කියන්නේ. ඒක එතන විමසීමක් නෙවෙයි, එතන අසා දැන ගැනීම. ඉතින් අසා දැන ගන්න අධේ නිවැරදි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. ඒක හැබැයි විමර්ශනයක් නෙමෙයි. විමර්ශනයක් සඳහා අසා දැන ගැනීම ඉතාම අල්ප සාධකයක් පමණයි. ඒක එක සාධකයක්. ඒ එක සාධකයේ තුල අපිට විමර්ශනය නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක ඒක තහවුරු වෙන්නේ නැහැ. ඊළඟට අපි දෑසින් දැකීම. ඒ දෑසින් දැකීම තුල සර්ව සම්පූර්ණයෙන් විමර්ශනයකට ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඇයි ප්‍රමාණවත් වෙන්නේ නැත්තේ? අපි මීට පෙර ධර්මදේශනාවලදී සාකච්ඡාවලදී බොහෝ අවස්ථාවලදී කතා කරලා තිනවා අපේ ඇස් දෙකෙන් අපි දකින්නේ ඇත්තම නෙමෙයි. බාහිර ලෝකයේ සිද්ධ වෙන දේම නෙමෙයි අපි මනසින් දකින්නේ. ඇයි ඒ? ඒ ඇහැට වැටෙන ඡායා මාත්‍රය අපි හඳුනාගන්නේ මනසින්. එතකොට ඒ වෙලාවේ අපි ඉන්න මානසික මට්ටම. අපි මේ ඉහතදී කතා කළා ඇසින් යමක් දකිනකොට ඒ වෙලාවේ තියෙන ආලෝක මට්ටම අනුව අපි දකින දේ වෙනස් වෙන්නට පුළුවන්. අපි ඉන්න තැන සහ ඒ අරමුණ අතර පවතින දුර ප්‍රමාණයත් එක්ක වෙනස් වෙන්නට පුළුවන්. ඒ මොහොතේ අපේ අක්ෂි පටලය කොයි විදිහෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? ඒක පැහැදිලිව විවෘතව ක්‍රියාත්මක වෙනවද නැද්ද? ඒ මත අපේ දර්ශනය වෙනස් වෙන්න පුළුවන්. ඇහි රුධිර පීඩනය මොන මට්ටමින්ද තියෙන්නේ? ඒ මත වෙනස් වෙන්නට පුළුවන්. ඊළඟට අපේ ස්නායු පද්ධතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මොළය කොහොමද වැඩ කරන්නේ කියලා. මේ භෞතික සාධක බොහෝමයක් මත අපි දකින දේ වෙනස් වෙන්නට පුළුවන්. ඊළඟට මේ වෙලාවේ අපි ඉන්න මානසික තත්ත්වය, අපි ඉන්නේ කෝපයෙන්ද, අපි ඉන්නේ ද්වේෂයෙන්ද, අපි ඉන්නේ සැකයෙන්ද, අපි ඉන්නේ තෘෂ්ණාවෙන්ද, අපි ඉන්නේ භීතියෙන්ද? ඒ ඉන්න මානසික මට්ටම් මත අපි දකින දේ වෙනස් වෙන්නට පුළුවන්. අපි බයෙන් නම් ඉන්නේ අපිට පෙනෙන හැම දෙයක්ම බිය වෙන්නට කාරණා හැටියට පෙනෙනවා. අපි කෝපයෙන් නම් ඉන්නේ අපි දකින හැම දෙයක්ම කුපිත වෙන්නට කාරණා හැටියටයි අපි අර්ථකථනය කරන්නේ. අපි ඉන්නේ රාගයෙන් නම් අපි දකින හැම දෙයක්ම ඇලෙන්නට, බැඳෙන්නට, වැළඳ ගන්නට සුදුසු දේවල් හැටියට තමයි අපිට පෙනෙන්නේ, දැනෙන්නේ. අපි ඉන්නේ ශෝකයෙන්, අර දකින හැම දෙයක්ම අපි ශෝකී ස්වරූපයෙන් තමයි අර්ථකථනය කරගන්නේ. එතකොට දැන් හැට පෙනෙන්නේ බාහිර ලෝකයේ තියෙන දේ වුණාට ඒක අර්ථකථනය කරන්නේ මනස විසින්. එතකොට මම මේ විදිහේ දෙයක් දැක්කා, මම මේ විදිහේ දෙයක් මගේ ඇස් දෙකෙන්ම දැක්කා කියලා කිව්වට, දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් අපි හිතමු තමන්ගේ සැමියා පිළිබඳව බිරිඳට යම්කිසි සැකයක් ඇති වෙනවා, වෙනත් සම්බන්ධයක් තියෙදෝ කියලා. ඊට පස්සේ බිරිඳ ගෙදර ඉන්නකොට දැන් සැමියා වැඩ ඇරිලා හරි එහෙම නැත්නම් පාරේ ඈතින් එනවා පෙනෙනවා. ඒ එනවා පෙනෙනකොට ඊට අඩි කීපයක් පිටුපසින් අපි හිතමු තව කාන්තාවක් එනවා පෙනෙනවා. දැන් අර බිරිඳ තමන්ගේ සැමියා වෙනත් කාන්තාවක් එක්ක සම්බන්ධකම් පවත්වනවා කියලා සැකමසු මනසින් අර දර්ශනය බැලුවොත් ඒ කාන්තාවට අර තමන්ගේ සැමියා සහ පිටුපසින් එන කාන්තාව අතර පරතරය නොපෙනී යන්නට. ඒක නොපෙනී ගිහිල්ලා අන්න ඇඟේ හැප්පි හැප්පි එනවා, කතා කර කර එනවා. එතකොට ඇඟේ ගෑවි ගෑවි එනවා වගේ ඇයට පෙනෙන්නට පුළුවන්. හැබැයි මේ දෙදෙනා අතර සෑහෙන දුර ප්‍රමාණයක් තියෙනවා. ඒ දුර ඇයට නොපෙනී යනවා කුමක් නිසාද? අර මනසේ සැකයත් එක්ක. එතකොට ඇය අර්ථකථනය කරගන්නේ ඔන්න කාන්තාවක් සමග ඇඟේ හැප්පි හැප්පි දැවටි දැවටි මේ විදිහට ආවා. එතකොට ඒක සත්‍ය නෙවෙයි. එතකොට එතන කාන්තාවක් හිටියා, තමන්ගේ පුරුෂයා හිටියා කියන බව ඇත්ත. එතකොට ඇහැට පෙනිච්ච දේ සර්ව සම්පූර්ණයෙන් බොරුවකුත් නෙමෙයි. හැබැයි ඒ පෙනුණු දෙයට අර්ථ දැක්වේ සැබෑ විදිහට නෙමෙයි. ඊට පස්සේ දැන් ඒ බිරිඳ තව කෙනෙකුට ඔය පිළිබඳව කිව්වෝ කියන්නේ ඔය කාරණේ. ඊට පස්සේ දැන් අපි විමසනවා කියලා ඒ කාන්තාවගෙන් ඒ කටින් කියන දේ නම් අහන්නේ. එතකොට අපි අර වැරදි තීරණයට තමයි එන්නේ. ඔන්න මේ මනුස්සයා වෙන කාන්තාවක් එක්කලා අනියම් සම්බන්ධතාවයක් පවත්වනවා කියන තැනට තමයි එතකොට අපේ විමර්ශනේ යන්නේ. එතකොට ඒව නිවැරදි තීරණ නෙමෙයි. ඒ ඇයිද ඒක නිවැරදි තීරණයක් නොවුනේ? අර නේත්‍ර දෘෂ්ටියෙන් අපි ගන්නා දේ මනසින් අර්ථකථනය කරන්නේ හැම විටම නිවැරදිව, නිරවුල්ව නෙමෙයි. කනට ඇහෙන දේ
ඒත් ඒ වගේ තමයි. ඒ වෙලාවේ ඇහෙන ශබ්දය නෙමෙයි අපි මනසින් අර්ථ ගන්නවා. එතකොට ඒකේ හඬ උස් පහත් වෙන ස්වරූපයත් එක්කලා ඒ කියන දේ වෙනස් වෙන්නත් පුළුවන්. නමුත් අපි ඉන්න මානසික තත්ත්වයත් එක්කලා අපි ඒව අර්ථකථනය කරගන්නේ වෙන විදිහ. ඕන දැන් අම්මා අවවාදයක් දෙනවා දියණියන්ට. එතකොට දියණිය එක ගන්න මට බැන්නා කිය. එතකොට අම්මගලේ බැනපු එක නෙමෙයි අවවාදයක් කරන්නේ. ඇයි ඒක බැන්නා කියලා ගත්තේ? තමන් නුරුස්නා මනසින් තමයි ඒක අහගන්නේ. එතකොට නුරුස්නා මනසින් නොසතුටින් අහගෙන ඉන්නකොට තමන්ට බනිනවා කියන සංඥාවෙන් තමයි ගන්නෙ. මේ විදිහට ඇසින් දකින දේ, කනින් අහන දේ, නාසයෙන් ආග්‍රහණය කරන දේ, දිවෙන් ගන්න දේ, කයින් ස්පර්ශ කරන දේ, සිතට සිතන දේ, මේ හැම එකක්ම හැම විටම නිවැරදි නෑ. ඒ නිසා තමයි අපිට මේ පංචේන්ද්‍රයන්ගෙන්ම ගන්නා දේ, එහෙම නැත්නම් ෂඩේන්ද්‍රයන්ගෙන්ම ගන්නා දේ එකට එකතු කරලා අපි විශ්ලේෂණය කරලා හේතුඵල වශයෙන් ගලපලා නැවත නැවත ඒ පැත්ත මේ පැත්ත පෙරලා මේවා අතර තියෙන සම්බන්ධතා විමර්ශනය කරනකොට තමයි අපිට හත්වෙනි ඉන්ද්‍රිය අවදි වෙන්නේ. ඒ කියන්නේ ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය. එතකොට ඇසින් දකින්නටත් ඕන, කනින් අහන කොටස ගන්නට ඕන, ආග්‍රහණයේ කොටස ගන්නටත් ඕන, රස කොටස ගන්නටත් ඕන, ස්පර්ශ කොටස ගන්නටත් ඕන, මනසින් තමන් දන්නා දැනුම අනුව දේවල් උපකල්පනය කරලා හිතලා ගන්න කොටසත් ගන්න ඕන. මේ සියල්ලම අරගෙන එකින් එක හේතුඵල වශයෙන් ගලපලා විමසලා බලනකොට තමයි අපිට මේකේ පැහැදිලි සම්බන්ධතා මොනවද කියලා හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට යමක් දැක්ක පමණින්, දුටු පමණින්, ඇසූ පමණින්, හිතුණු පමණින් තීරණය කරන්නේ නැතිව ඒකට අදාළ සියලුම සාධක, ඒ සියලුම සාධක පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕන. ඒ සැලකිලිමත් වෙමින් සත්‍ය කොමක්ද කියලා නිරවුල්ව මතු කර ගැනීමේ උනන්දුවක් හැම විටම විමසිලිමත් බව තුල තියෙනවා. එතකොට අද අපි ගොඩක් දෙනා විමසනවා කියලා එක්කෝ කතා කරලා තව කෙනෙක්ගෙන් තොරතුරු අහන එක. තොරතුරු දැන ගැනීම කියන එක විමර්ශනයේ එක සාධකයක් විතරයි. ඊළඟට මේක මෙහෙම වෙන්න ඇති කියලා උපකල්පනය කරනවා. එතකොට උපකල්පනය කියන එක විමර්ශනයකට ඉතාම දුරින් සහාය වෙන එක කාරණයක් විතරයි. ඒ උපකල්පනය සම්පූර්ණයෙන් වැරදි වෙන්නත් පුළුවන්. එතකොට අපි වැරදි දෙයක් උපකල්පනය. අපි හිතමු දැන් මිනිහෙක් මරලා තියෙනවා. එතකොට මේ පුද්ගලයා ඝාතනය කළේ අහවලයි කියලා උපකල්පනය කරනවා. උපකල්පනය කළාම හැබෑවට ඝාතනය කරපු කෙනා පැත්තක වෙන්නට පුළුවන්. අර තමන් උපකල්පනය කරපු අරමුණත් එක්ක ඒ පස්සෙන් යනවා. ගිහිල්ලා අවසානයේ ඒ මිනිස්සයා තමයි මැරුවේ කියලා තහවුරු කරගන්න සාධක ගොනු කරනවා. දැන් අපේ රේරුකාණී මහානායක හැමතුරෝ සිහිපත් කරනවා යම් කිසිවක් පිළිබඳව වැරදි දෘෂ්ටියක් ඇති කරගත්තොත් ඒක හරියට පාට කණ්ණාඩියක් දැම්ම වගේ ඒ වර්ණයෙන්ම තමයි ඔක්කොම පේන්න ගන්නේ. අපි යම් කිසි කෙනෙක් වැරදිකාරයෙක් කියලා හිතුවොත් ඔහුගේ වරදට අදාළ සාධකම තමයි පේන්න ගන්නේ. ස්වාමියා වෙන කාන්තාවක් සමග සම්බන්ධයක් පවත්වනවා කියලා සැක හිතුවොත් ඊට පස්සේ එහෙම සම්බන්ධයක් තියෙන බවටම තමයි අපිට හැමතිස්සෙම කරුණු පේන්න ගන්නේ. ඒ අර යම් දෘෂ්ටියක් ගත්ත ගම ඒ දෘෂ්ටියට අදාළව තමයි අර හැම කාරණයක්ම මතුවේ පේන්න ගන්නේ. ඇයි ඒ? අපි පාට කණ්ණාඩියක් දැම්මහම අනිත් අයට පේන හැමදේම අපට පේනවා. හැබැයි මේ පේන හැම එකකටම අපේ කණ්ණාඩියේ වර්ණය මුසු වෙලා තමයි පේන්නේ. එතකොට අනිත් අය දකින දේ අපි දකිනවා කියලා හිතාගෙන ඉන්නවා. ඒක වැරද්දකුත් නෑ. නමුත් ඒකට තව අමතර දෙයක් එකතු වෙලා. මොකක්ද? අපේ කණ්ණාඩියේ වර්ණය. එතකොට අපිට නිවැරදිව ඒක පෙනිලා නෑ. ඉතින් නිබඳු දේවල් මානසිකව වෙනකොට ඒවා පැහැදිලි කරන්නට කොතෙක් උත්සාහ කළත් පහසු නෑ. ඉතින් ඒ නිසා මේ විමසිලිමත් බව කියන එක ප්‍රඥාව අවදිවීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක්. දැන් මේක යෝනිසෝ මනසිකාරයයි කියලා බුදුරජාණන් වහන්සේ ධර්මයේදී පැහැදිලි කරනවා. සිහියෙන් සහ නුවණින් දේවල් විමසා බලා වටහා ගන්නා ගතිය. එතකොට විමසා බලනකොට අපි විමසා බලන්න ඕන සත්පුද්ගල ආත්ම වශයෙන් හෝ තමන්ගේ රුචි අරුචිකම් වශයෙන් නෙමෙයි. ඒ විමසා බැලීමක් කෙරෙන්න ඕන අර මුලින් කියපු ධර්මානුකූල. දැන් ධර්මය දැනගන්න නැත්නම් ධර්මයට අනුව තමයි විමසා බලන්නේ. හේතුඵල වශයෙන් විමසා බලන්නට ඕන. ත්‍රිලක්ෂණ වශයෙන් විමසා බලන්න. චතුරාර්ය සත්‍ය වශයෙන් විමසා බලන්න. ප්‍රධාන වශයෙන්ම හේතුඵල වශයෙන් යමක් විමසා බලනකොට තමයි අපට ඒ පිළිබඳව හැබෑ තතු එතන තියෙන ඒ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව.
එහෙම නැත්නම් යම් ප්‍රශ්නයක් කොහොමද සිද්ධ වුනේ, යම් අර්බුදයක් ඇති වුනේ කොහොමද, ගැටුමක් නිර්මාණය වුනේ කොහොමද, මේවා අපිට දකින්න පුළුවන් වෙන්නේ අපි අර ඇහැට පිළිච්ච දෙයටවත්, කනට ඇහිච්ච දෙයටවත්, අනුන් කියපු දෙයටවත් පමණක් සීමා වෙන්නේ නැතිව හැම විටම සත්‍ය හෙළි කරගැනීමේ නිදහස් මනසකින් යුක්තව අර සියලුම සාධක ගලපා බලන්නට අපි උත්සාහවත් වෙන්නට. එතකොට හැබැයි විමර්ශනයක් කියලා කියන්නේ එතන. ඉතින් ඒ විමර්ශනය සඳහා අපේ මනසේ අවශ්‍ය තරම් සැහැල්ලුව නිදහස නැති වෙනකොට අපි සැක කරන කාරණයක්, උපකල්පනය කර කාරණයක්, අනිත් අය කියපු දෙයක්, අපට හිතුණු දෙයක්, එහෙම නැත්නම් අපි දැකපු දෙයක්, අපේ කනට ඇහුණු දෙයක්, ඒව මත තමයි අවසාන තීරණ ගන්න. ඉතින් ඒ තීරණ නිවැරදි නොවෙන්නට පුළුවන්. ඒ නිසා ප්‍රඥාව අවදි කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා විමසන බව. ඊළඟට නවවෙනි කාරණේ තමයි නුවණ මෙහෙයා කළ යුතු කර්මාන්තවල යෙදෙන බව. ඒ කියන්නේ දැන් අපි කරන කර්මාන්තය නුවණ මෙහෙවා කරන්නට සුදුසු කර්මාන්තයක් නම් එතනින් ප්‍රඥාව අවදි වෙනවා. දැන් ඔය බැංකුවල එහෙම වැඩ කරන සමහරු අපිත් එක්කලා කියලා තියෙනවා, ඒ බැංකුවේ අවශ්‍ය විදිහට කාර්යභාරයන් කෙරෙන්නේ නැතිනම් අර තමන්ගේ දැනුම, තමන්ගේ ඥානය නිසි විදිහට පාවිච්චි වෙන්නේ නැහැ. එතකොට දැන් තමන්ට තනතුරක් දීලා තියෙනවා, හැබැයි තනතුරට අදාළ වැඩ කොටස නුවණින් කල්පනා කරලා මෙහෙවලා එහෙම ක්‍රියාත්මක වෙන්නට ඉඩක් නැහැ. එතකොට අර තමන්ගේ ඥානය එන්න එන්න මොට වෙනවා. ප්‍රඥාව අවදි කරන ක්‍රියාවලියක් කරන්නට ඉඩක් නැති වෙනකොට. ඉතින් කවර ක්ෂේත්‍රයක වුණත් අපි හොඳට මනස මෙහෙවලා, වෙහෙසලා, හිතලා, කල්පනා කරලා, සැලසුම් කරලා, නැවුම් දේවල් අත්හදා බලලා අන්න එහෙම කරන්නට පුළුවන් කර්මාන්තවල අපි යෙදෙනවනේ. දැන් යම්කිසි විචිත්‍රවත් විදිහට දේවල් කරන්න, වඩා උසස් ප්‍රතිඵල ලැබෙන හැටියට කරන්න, තමන්ටත් අනුන්ටත් වඩා අර්ථයක් වෙන හැටියට දේවල් කරන්න උනන්දු වෙන ප්‍රමාණයට තමයි අපේ ප්‍රඥාව මේ පිළිබඳව මෙහෙවේ. එහෙම නැතුව දැන් අපි හිතමුකෝ යම් කිසි කෙනෙක් එදිනෙදා වේල හොයා ගන්නට යම් කිසි කුලි වැඩක නිරත වෙනවා. එතකොට ඒ කුලි වැඩක් කරනකොට නිකම්ම දැන් කොහොම කළත් ඉතින් හවසට පඩිය හම්බ වෙනවනේ කියන මට්ටමින් අර නියමිත වැඩ ටික විතරක් ඕනනම් කරගෙන යන්නටත් පුළුවන්. හැබැයි ඒකට යොත්ත ටිකක් එහි හැඟීමක් ඇතිව මේකෙන් අදාළ මුදල ගන්නවා වගේම මේ මිනිස්සයාටත් වඩා එකෙන් ප්‍රයෝජනයක් වෙන හැටියට මේක නිර්මාණශීලීව වඩා හොඳ විදිහට, වඩා ප්‍රසස්ත විදිහට මේ කාර්ය කරන්නට ඕන කියලා හිතනවා නම් ඒකට යුක්ත වුණත් ඒතනත්තට, ඒ කියන්නේ කුලී වැඩක් කළා වුණත් එය වුණත් ඒතනත්තට නිර්මාණශීලීව ප්‍රඥාව අවදි වෙන හැටියට කරන්න බැරි කමක් නැහැ. ඉතින් අර වඩාත්ම යම්කිසි ශිල්පයක් පිළිබඳව, ශාස්ත්‍රයක් පිළිබඳව ගැඹුරින් සිතලා අධ්‍යයනය කරලා සැලසුම් කරලා එහෙම කරන කටයුතු වල තමන් නිරත වෙනවා නම්, ඒබඳු කර්මාන්තයක තමන් නිරත වෙනවා නම් ඒ කර්මාන්තය තුල තමන්ට ප්‍රඥාව අවදි වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. දැන් පින්තුන් අහලා ඇති බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ ගොවියන්ට දහම් කරුණු කියා දෙනකොට ඒ ගොවි කර්මයට අදාළ උපමා උදාහරණ තමයි බුදුරජාණන් වහන්සේ අරගෙන තියෙන්නේ. එතකොට රියකරුවෙකුට දහම් දෙසනකොට රතයට අදාළ උපමා උදාහරණ තමයි බුදුරජාණන් වහන්සේ අරන්නේ. රජුට දහම් දෙසනකොට රාජ්‍ය තන්ත්‍රයට අදාළ උපමා උදාහරණ තමයි අරගෙන තියෙන්නේ. ඇයි ඒ? ඒතනත්තා දීර්ඝ කාලයක් මේ ජීවිතේ සසර ගමනේ, ඒ වෘත්තිය තුල, ඒ ශිල්පය තුල, ඒ ශාස්ත්‍රය තුල, ඒ තනතුර තුල වැඩි ප්‍රවීණතාවයක් තියෙනවා නම්, වැඩි නිපුණතාවයක් තියෙනවා නම්, එතකොට ඒතනත්තා එහි බොහෝ පැති පිළිබඳව හිතලා කල්පනා කරලා සැලසුම් කරලා තියෙනවා. එතකොට ඒ පිළිබඳව ඔහුගේ ප්‍රඥාව අවදි කරන්නට පහසුයි. හේතුඵල ක්‍රියාත්මක වෙන ආකාරය පහදලා දෙන්නට ඔහුගේ ක්ෂේත්‍රය තමයි ඔහුට වඩාම හොඳින් විෂය වෙන්නේ. ඉතින් එහෙම වෙන්නේ මොකක් නිසාද? ඒ අය ගොවිකම කළා වුණත් ඒ ගොවිකම තුල අර සැබෑවට ප්‍රඥාව අවදි වෙන හැටියට නිර්මාණශීලීව ඒ පිළිබඳව යෙදিলা තියෙනවා
ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඊළඟට රජකම් කළා නම් එහෙම නැත්නම් වඩු කර්මාන්තය කළා නම් පෙදරෙනු කර්මාන්තය කළා නම් එහෙම නැත්නම් රත හැදුවා නම් දුනු ඊතල හැදුවා නම් ඒ මොනව කළා වුණත් ඒක තුල ගැඹුරින් සිතලා කල්පනා කරලා මනස මෙහෙවලා එහි තියෙන ඒව අතර තියෙන අන්තර් සම්බන්ධතාවය ගැන තේරුම් අරගෙන එහෙම නිර්මාණශීලීව විචක්ෂණ විදිහෙන් තමයි කටයුතු කරලා තියෙන්නේ. ඉතින් ගොවිතැන වුණත් ඒ විදිහට කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට කරනවා නම් ඕනම කර්මාන්තයක් තුල දැන් එහෙම ප්‍රඥාව අවදි වෙන විදිහට තමන්ගේ ශාස්ත්‍රීය හැකියාව අවදි කරලා කරන්නට පුළුවන් කටයුතු විශේෂයෙන්ම තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ගුරු වෘත්තිය ගත්තාට පස්සේ ඒ ගුරු වෘත්තිය තුල තමන්ගේ දැනුම ප්‍රඥාව නැවත නැවත අලුත් කරමින් අවදි කරමින් කරන්නට පුළුවන් කාර්යයක්. එතකොට ඒ වගේ වෘත්තියක් ගත්තන් පස්සේ විශේෂයෙන්ම ප්‍රඥාව අවදි වීමේ ඉඩකඩක් තියෙනවා. හැබැයි අර සාමාන්‍ය කුලී වැඩක් වගේ ගත්තන් පස්සේ එතන එහෙම ඉඩකඩක් නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට අවශ්‍ය නම් ඒ ඉඩකඩ හදා ගන්න පුළුවන්. ඒක මතු කර ගන්න පුළුවන් තමන්ගේ දක්ෂතාවය නිර්මාණශීලී හැකියාවත් එක්ක. ඉතින් කවර ආකාරයෙන් හෝ ඒ තමන් කරන කාර්ය පිළිබඳව ගැඹුරින් හිතලා කල්පනා කරලා තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවන හැටියට වඩා ඵලදායක වෙන හැටියට නිර්මාණශීලී විදිහට යමක් කරන්නට පෙළඹෙනවා නම් ඒ හැමතැනකම ප්‍රඥාව අවදි කරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට 10 වෙනි කාරණේ තමයි ශාස්ත්‍රීය කටයුතු වල යෙදෙන බව. තර ශාස්ත්‍රීය කටයුතු කියලා කියන්නේ මොකක්ද? අර යම් කිසි ශාස්ත්‍රයකට අනුගත අපි සිහිපත් කළා. දැන් ගණිත විෂයට අදාළව අපි යමක් අධ්‍යයනය කරනවා නම් ඒ ගණිත ශාස්ත්‍රයට අනුගතව ඕන එක කරන්න. එතකොට අපි හිතමු ආර්ථික විද්‍යාවට අදාළ විෂයක් සම්බන්ධව නම් අපි කටයුතු කරන්නේ ඒක ආර්ථික විද්‍යාවේ න්‍යායන්ට අනුගතව ඕන ඒක අධ්‍යයනය කරන්න. ඊළඟට අපි හිතමු ජ්‍යොතිෂය පිළිබඳව අපි අධ්‍යයනය කරනවා නම් ජ්‍යොතිර්විද්‍යාවේ කියවෙන මූල ධර්ම වලට අනුගතව ඕන අපි ඒක කරන්නේ. ජීව විද්‍යාත්මක යම් පර්යේෂණයක් කරනවා නම් ඒ ජීව විද්‍යාවේ මූලික සිද්ධාන්ත වලට අනුගතව ඕන ඒ කටයුත්ත කරන්නේ. එතකොට ඒ අපි අධ්‍යයනය කරන ශාස්ත්‍රය කුමක්ද? ඒ ශාස්ත්‍රයට අදාළ ශාස්ත්‍රයට අනුගතව. ඒකයි ශාස්ත්‍රීය කියලා කියන්නේ. ශාස්ත්‍රීය කියලා කියන්නේ ඒ ශාස්ත්‍රයට අනුගත ඒ කාර්යය සිද්ධ වෙන්නට ඕන. එතකොට අන්න ඒ විදිහට යම්කිසි ශාස්ත්‍රයකට අනුගතව යම් යම් කටයුතු කරන්නට උනන්දු වීම තුළින් හැම විටම ඒ ශාස්ත්‍රයේ පිළිබඳව පරිණත බවක් නිපුණත්වයක් ඇති වෙනවා. වඩා නිවැරදිව කරුණු ගොනු කරන්නට අර්ථ දක්වන්නට එහිදී උත්සාහවත් වෙනවා. හේතුඵල ගලපා බලන්නට, සොයන්නට, සිතන්නට, කල්පනා කරන්නට, නිර්මාණය කරන්නට. එතකොට අනිත් අය කියලා තියෙන අනිත් අය ගොනු කරලා තියෙන සාධක වලට අනුව තව නැවුම් දෙයක් නිර්මාණය කරන්නට ඒ විදිහට අපේ අවධානය යොමු වෙනවා. ඒ නිසා ශාස්ත්‍රීය කටයුතු වල නිරත වීම විශේෂයෙන් ප්‍රඥාව අවදි වෙන ක්‍රමයක් හැටියට දක්වලා තියෙනවා. එහෙනම් දැන් වෙලාව 8:03. අපි අද දවසෙත් අපිට කරුණු පහක් විතර තමයි අපි සාකච්ඡා කළේ. ඉතිරි කරුණු අපේ ලබන සතියේ සාකච්ඡාවට යොමු කරගමු. එහෙමනම් දැන් අපි සුපුරුදු පරිදි සත්‍යක්‍රියාව සිදු කරමු. විනාඩි 5ක් පමණ ඉන් අනතුරු අපි සුපුරුදු විදිහට ධර්ම සාකච්ඡාව ආරම්භ කරනවා. පින්නතුන්ට මේ කතා කරපු කරුණු සම්බන්ධව වෙනත් ඕනෑම කාරණයක් සම්බන්ධව අදාළ දහම් ගැටළු විමසන්නට සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි මේ මොහොතේ සුපුරුදු විදිහට තමන්ගේ ජීවිතේ තමන් සිදු කරගත්තු යම්කිසි කුසලයක් අකුසලයෙන් වැළකුණු අවස්ථාව තමන්ගේ ජීවිතේ තමන් පුරුදු පුහුණු කරපු යහපත් ප්‍රතිපදාවක් සත්‍යවාදීව සිහිපත් කරමින් ඒ සත්‍ය බලයෙන් ඒ කුසල බලයෙන් මේ කොරෝනා වසංගත තත්ත්වය සර්ව සම්පූර්ණයෙන්ම සමනය වෙලා සියලු දෙනාගේම ජීවිත සුරක්ෂිත වේවා කියන ඒ සත්‍යක්‍රියාව අපි අද දවසෙත් විනාඩි 5ක් පමණ සිද්ධ කරමු.
සාදු 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 අද දවසේ අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට පෙර සිහිපත් කිරීමක් කරන්නට තියෙනවා අපි විශේෂ පින්කමක් කරන්නට සැලසුම් කරලා තියෙනවා මේ විශේෂයෙන් සජ්ජන සමාජ සංවර්ධන පදනමත් ඒ වගේම මේ ධර්ම සාකච්ඡාව සිදු කරන්නට සම්බන්ධ වෙන අපේ ධර්ම යාත්‍රා කලන මිතුරු තරුණ පිරිසත් ඒක රාශී වෙලා ඒ සියලු දෙනාම සම්බන්ධ කරගෙන දායක කරගෙන රුවන්වැලි සෑය අභියස මේ මාසේ 26 සහ 27 දෙදින තුල විශේෂ පින්කමක් සැලසුම් කරලා තියෙනවා. ඒක සහභාගී වෙන හැම දිනාටම මෙලව පරලව යහපත නිර්වාණ අවබෝධය පිණිසත් විශේෂයෙන් මේ අවස්ථාවේ මේ රටට සාසනයට පැමිණෙන සියලු උවදුරු දුක් පීඩා දුරු වෙලා ජනතාවට පැමිණෙන මේ පීඩාවන් සමනය වෙලා එම දිනාටම යහපත සැලසෙන්න සියලු දිනාටම ප්‍රඥාව අවදි වෙන්න කියන අදිෂ්ඨානය පෙරදරි කරගෙන ඒ විශේෂ පින්කම සිද්ධ කරන්නේ එතනදී අපේ රුවන්වැලි සෑය සලපතල මළුව සුවඳ පැන් වලින් ධෝවණය කරලා එතකොට 26 වෙනිදා හවස 4 ඉඳලා රාත්‍රී 9 පමණ වෙනකන් අපිට කාලය වෙන් කරලා දීලා තියෙන්නේ මළුව ධෝවණය කරන්නට වතුර බවුසර් 10ක් 12ක් පමණ ඒ සඳහා වැය වෙනවා. ඊට පස්සේ පසුදින උදෑසන දස දිසාවෙම 15 සර්වඥන් වහන්සේලා අරමුණු කරමින් අපි විශේෂ බුද්ධ පූජාවක් පවත්වනවා. එතකොට එතන පූජාවන් 10ක් පැවැත්වෙනවා. දස දිසාවෙම 15 බුදුරජාණන් වහන්සේලා අරමුණු කරමින්. ඒ පූජාවේදී කිරිපිඩු පූජාවක් පවත්වන්නේ නමුත් එතනදී අපි ගරු භාණ්ඩ පූජාවකුත් කරන්න බලාපොරොත්තු වෙනවා ඇඳන් 10ක් පුටු 10ක් ඒ වගේම පා පුටු ඒ කියන්නේ පය තියෙන පුටු 10ක් ඊළඟට ඇඳන් වලට මෙට්ට ආදි වශයෙන් ඒ සියල්ලක්ම සහිතව හැම එකක්ම 10 බැගින් ඊළඟ සැරේට 10ක් වටාපත් අටපිරිකර 10ක් ආදී සියලුම පූජා ද්‍රව්‍ය චීවර පින්නපාත සේනාසන ගිලන්පස කියන මේ සිව්පසයටම ඇතුළත් වෙන කාරණා හැම එකක්ම 10 බැගින් සකස් කරලා ඒ පූජාව සිද්ධ කරා. ඉතින් ඒකට පින්නතුන් හැම දිනාටම සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් අපට පුද්ගලයෝ හැටියට එදාට සහභාගී වෙන්නට බොහොම සීමා සහිත පිරිසකට තමයි ඉඩ දීලා තියෙන්නේ. මොකද තවමත් කොරෝනා වසංගත තත්ත්වය සම්පූර්ණයෙන් පහව ගිහින් නැති නිසා නායක හඳුරු සිහිපත් කළා විශාල පිරිසක් ඒක රාශී කරන්නේ නැතිව පින්කම සිදු කරන්නට කියලා. ඉතින් ඒ නිසා එදාට කාය සාක්ෂි වශයෙන් එදා මළුවට ඇවිදි සහභාගි වෙන්නට විශාල පිරිසකට අවකාශ නැති වෙන්න පුළුවන්. ඒ සඳහා කැමැත්ත තියෙන අය යෝජනා කරන්න. එතකොට ඒ අයට අවස්ථාවක් සලස්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ටිකක් අර ඇඟට පතට හයි හත්තිය තියෙන පිරිස. ඒ කියන්නේ දැන් මළුව දෝවණය කරන කටයුතු ටිකක් වෙහෙසිලා සුද්ධ පවිත්‍ර කරන්නට තියෙනවා. ඊළඟට උදෑසන පූජා විදි වුණා. ඒ පූජා වැඩමවන්නට අර ද්‍රව්‍ය සකස් කරන්නට ආදිය ටිකක් දුවලා පැනලා වෙහෙස මහන්සියලා ක්‍රියාත්මක වෙන්න පුළුවන් පිරිස එදාට ඒකට සහභාගී වෙන අනිත් සියලු දෙනාට ඒ සඳහා දායකත්වයෙන් දරන්නට පුළුවන්. එතකොට ඇඳක් පුටුවක් මෙට්ටයක් කොට්ටයක් ඒවා බාර ගන්න පුළුවන්. ඊළඟට අටපිරිකර බාර ගන්න පුළුවන්. ඉතින් යම් කිසි කෙනෙකුට ඒවා අවශ්‍ය ප්‍රමාණය කොච්චරද කියලා කිව්වොත් එහෙම බාර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොදුවේ සමස්ත පින්කමට Tamanට දායක වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් අසවල් දෙයට කියලා වෙන් කරන්නේ නැතිව මේ සමස්ත පින්කමට. එතකොට රුවන්වැලි සෑ මළුව සුවඳ පැනින් දෝවණය කරලා කරන මේ සුවිශේෂ බුද්ධ පූජාවටයි මම දායක වෙන්නේ කියන පොදු අරමුණින් සමස්ත පින්කමට දායක වෙන්නත් පුළුවන්. ඉතින් අපි දැනට ගණන් බලලා තියනවා මේ සඳහා මේ ද්‍රව්‍ය මිලදී ගන්න, ඒ ජල පහසුකම් සකස් කර ගන්න ආදී මේ සියල්ලටම යන වියදම. ඉතින්
අද කාලේ වියදම් එක්කලා බැලුවෙන් පස්සේ ලක්ෂ 12ක විතර වියදමක් ඒ සඳහා යයි කියලා අපි අනුමාන කරලා තියෙනවා. ඉතින් ඒ සඳහා කැමැති විදිහකට කැමැති කෙනෙකුට ද්‍රව්‍ය වශයෙන් හෝ මූල්‍යමය වශයෙන් හෝ දායක වෙන්නට පුළුවන්. එතකොට ධර්ම යාත්‍රා රූප් එකේ එහි විස්තර ටික ඇතුළත් වෙනවා. ඉතින් කාට හරි තව වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් ත්‍යාගී දුවගේ දුරකථන අංක මෙහි සටහන් කරලා තියෙනවා. ඇයට කතා කරලා ඒ සම්බන්ධව ඒ ධර්ම යාත්‍රා ගෲප් එකත් එක්කලා සම්බන්ධ වෙලා කතා බහ කරගෙන වැඩි විස්තර දැනගන්නට පුළුවන්. එහෙම නැත්නම් අපට කතා කළොත් ඒත් අපට අවශ්‍ය විස්තර සහ මඟ පෙන්වීම කරන්නට පුළුවන්. එතකොට කාට හරි එහෙම මුදල් තැන්පත් කරන්නට අවශ්‍ය නම් ධර්ම යාත්‍රා ගෲප් එකේ සජ්ජන ගිනුම් අංකය සටහන් කරાવી එතකොට ඒකට මුදල් තැන්පත් කරන්න පුළුවන්. ඒව වෙනම ගණනය කරලා මේ පින්කම සඳහා යෙදවෙන ඒවා වෙනම අපි සටහන් කරලා ඒ යන වියදම් සහ ඒ සියල්ලක්ම ඉදිරියේදී සැලසුම් කෙරෙනවා. ඉතින් ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට පෙර ආතුව ඒ පිළිබඳව හැම දිනාටම දැනුම් දීම සුදුසුයි කියලා හිතුවා. එහෙමනම් තව වැඩිදුර විස්තර අපට කතා කරලා හෝ නැත්නම් ධර්ම යාත්‍රා ගෲප් එකේ ත්‍යාගී දුවට කතා කරලා දැනගන්නට පුළුවන්. හොඳයි, එහෙනම් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අරුණමන තුංග මහත්මයා, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අද දින සාකච්ඡාවේදී ස්වාමීන් වහන්සේ සඳහන් කළා, මතු කළා මේ දවස්වල සමාජයේ තියෙන තත්ත්වය පිළිබඳව. ඒ කියන්නේ ගැටුම්කාරී මානසිකත්වයක් බහුල බව සහ ඒ වගේම පීඩාකාරී තත්ත්වය. මට හිතුණා මේ මම මේ සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ගයක් නිසා මට ලැබිච්ච අත්දැකීමක් මෙතෙන්දී බෙදා හදා ගන්න, මොකද ඒක බොහොම ප්‍රායෝගික වැඩගත්කමක් ඇති වෙයි කියලා හිතන නිසායි එහෙම කියන්නේ. ස්වාමීන් වහන්සේ 6 වෙනි කාරණයට සඳහන් කළා විමසන බව. ඒ විමසන බව තුළින් තමයි මේක වැඩි දියුණු වෙලා කටයුතු කරන්න පුළුවන් වුණේ කියන එක තේරුණා. එතෙන්දී දැන් මුලදිම මේ සම්බන්ධව ඇත්ත වශයෙන්ම මම මගේ මුහුණු පොතේ පවා ඊයේ සඳහනක් දැම්මා. ඒ ක්‍රමවේදය මූලික පියවර වශයෙන් අනුගමනය කළේ දැන් අපේ නිවසේ, දැන් නැත්නම් වෙනත් විදිහකට තවත් විදිහකට බලනවා නම් අපි ගත කරන සමාජයේ, කාර්යාලයේ හෝ නිවසේ හෝ අපි ඇසුරු කරන කට්ටියත් එක්ක, සමීපව ඇසුරු කරන කට්ටියත් එක්ක කතා බහ කරනකොට මේ වාතාවරණයේ යටතේ අපිට ඇහෙන සහ අපි කියන දේවල් පිළිබඳව ඉස්සෙල්ලම මම විමසිලිමත් බවක් ඇති කරගත්තා. එතකොට අහුවෙච්ච ඉතාමත්ම අපූරු දෙයක් තියෙනවා. ඒක ඒ විදිහට බැලුවේ නැත්නම් අහුවෙන්නේ නැහැ. මම උදාහරණයක් කිව්වොත් දැන් මම බලුවේ ගැටීම පැත්ත විතරයි ඉස්සෙල්ලා. ඒ කියන්නේ දැන් මේ ගැටෙන දේවල් වෙනවා එහෙමයි කියලා මේ කට්ටිය මෙහෙම කරා, ඒ වගේම ඒ පැත්ත විතරයි බැලුවේ. නමුත් අපූර්ව දෙයක් මේ ගැටීමේ මුල හොයාගෙන යනකොට අහුණා. දැන් අපි ටීවී එකේ වෙන දෙයක් හරි මොකක් හරි බලලා දැන් එක පක්ෂයක් සඳහා අපි දෝෂාරෝපණය ඇති කරනවානේ, පාලක පක්ෂයකෝ කවුරු හරි ගැන. ඒක සිද්ධ වෙනකොට සමහර වෙලාවට කතාය එනවා, මේක කානිවල් එකක් වගේ දැන් මේ විරෝධතා දක්වන කට්ටිය සින්දු කිය කානිවල් එකක් වගේ කිය. එතකොට ඒත් එක්කම ඒ ගැන ගැටීමක් ඇති වෙනවා. අන්න ඒක අහු වුණා. ඒ වගේම දැන් බවුසර් එකක් ගිනි තියන්න යනවනම් ඒ බවුසර් එක ගිනි තියන්න ගියා කියන කාරණය පිළිබඳ දැඩි ගැටීමක් ඇති වෙන එක අහු වුණා. එතකොට අර මේ දෙපැත්තකට හැදිලා ගැටීම කියන එකට වඩා ගැටීම කියන එකට අවදි වුණා ඒ මොහොතේ.
ඒක විශාල වාසියක් වුණා. ඊට පස්සේ ඒක තුලින් පුළුවන් වුණා ස්වාමීන් වහන්ස ඒ එදිනෙදා ජීවිතේ ගත කරන හැම මොහොතෙම ඒ ගැටෙන බව විතරක් නෙවෙයි ඊට පස්සේ එතනින් එහාට ක්ලේශකාම වස්තුකාම ඒක දිහත් බලන්න පුළුවන්කම ඇති වුණා. ඊට පස්සේ හරියට මේ ඉතාමත්ම හොඳට සමත භාවනාවක් කරලා ඇතිවන මානසික සුවතාවය අර හුඟක්ම හොඳට කරපුවාම කායිකවත් දැනින් අන්නේ ඒක පවා මේ ඇවිදින්න ගෙදර අර වගේ හිතවිල්ල දැන් ඊට පස්සේ කෙලින්ම හිතෙන් අල්ලන්නේ එහෙම ගැටෙන බවක් ඇති වෙනකොට හිතෙන් තේරෙනවා ඒක. එතකොට අර පුදුමාකාර සුවතාවයක් සමත භාවනාවේ ගැඹුරු තත්ත්වවලට යනවා වගේ එන්න පටන් ගන්නවා. ඉතින් මට අත්දකින්න ලැබුණේ මේ සිද්ධි නිසා ලැබිච්ච විශාලම යහපතක් හැටියට ලොකු ලොකු මාර්ගයක් ඒ කියන්නේ හරියට පරිපථයක් විවෘත කරගත්තා වගේ ඒ පරිපථය මට දැන් පුළුවන් පාවිච්චි කරන්න ලොකු වාසියක් ඇති වුණා වගේ මෙහෙම වාසියක් කියනවා එක වැරදි වෙන්න පුළුවන්. නමුත් පුද්ගලිකව ඒ ලොකු වාසියක් ඇති වුණා ඒක සමහර වෙලාවට බිරිඳට වුණත් ඒ වාසිය හරියටම තාම දෙන්න හැකියාවක් නැහැ. මොකද ඒ පත්වීම එතනින් නවත්තන්න ඇතුළෙන්ම අරක අල්ලන්න ඕනේ. ඒක විශාල වාසියක් වුණා ස්වාමීන් වහන්සේ ඒක මම හිතුවා මේ මේ බෙදා ගන්න එක හොඳයි කියලා. ඒ වගේම තවත් සමාන්තරව යන දෙයක් අහු වුණා ස්වාමීන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා දානේ පැත්තේදී දානේ ඉහළ තත්ත්වයක් තමයි මා මෙන්ම අන් අයද යහතින් සිටින්න ඕනේ කියන එක ගැන ඔය දෙයම ඉදිරියට විස්තරණය වෙලා සීලයට සම්බන්ධ වෙන හැටි මට තේරුම් ගියා මේ කරුණවලදී. එතෙන්දී ඇති වෙන මේ නිවෙන ගතිය ඒ කියන්නේ කරුණාව දයාව කියන එක මේ වගේ මානසිකත්වයකට සම්බන්ධ වෙන්න හේතු වුණා කියලා මට හැඟෙනවා. ඇත්තටම දැන් ඒ කාරණේ ඉතාම වටිනවා. ඒ ඔබතුමා තේරුම් ගත්තු ඒ වෙනස ඒ කියන්නේ දැන් අපි ගොඩාක් වෙලාවට පටලවෙන්නේ අරමුණ සහ මනෝභාවය කියන දෙක වෙන් කරගන්න බැරි කම නිසා. දැන් අරමුණ දූෂිත නම් අරමුණ ගැටලු සහිත නම් අරමුණෙහි යම් අර්බුදයක් තියෙනවා නම් ඒ පිළිබඳව අපට යම් කිසි කෝපයක් මතුවෙනවා. එතකොට අපට හිතෙන්නේ අර පුද්ගලයාගේ මේ වැරද්ද නිසා තමයි දැන් මට මේ තරහය. එතකොට මේ සිද්ධියේ තියෙන දෝෂය නිසා තමයි මට මේ නොමනාපයක් ඇති වෙන්නේ. එතකොට ඒ පුද්ගලයාගේ වැරද්ද, සිදුවීමේ වැරද්ද, ඒක කරපු විදිහේ වැරද්ද ඒක නිසා තමයි දැන් මට මේ චිත්ත පීඩාව ඇති වෙන්නේ කියලා තමයි බැලූ බැල්මට අපිට හිතෙන්නේ. ඉතින් ඔතනදි තමයි අපි බොහොම පරිස්සමින් අපේ මනස ලැහා ගන්නො නැත්තේ අරමුණ සහ මනෝභාවය කියන්නේ එකක් නෙවෙයි දෙකක්. එතකොට අර සිදුවීමෙහි තියෙන යම් වරදක් තියෙනවා නම් ඒක නිවැරදි කරන්න ඕන වෙනම. ඒක වෙනම කාරණයක්. හැබැයි ඒ සිද්ධිය පාදක කොටගෙන මගේ හිතට රිදීමක් ඇති වෙනවා නම් ඒක මගේ මනසේ තියෙන දුර්වලකම. ඒක වෙනම හදාගන්න. එතන මොකද්ද මගේ මනසේ තියෙන දුර්වලකම කියලා ඔබතුමාට ඒක හොඳට හසු වෙලා තියෙනවා. මොකද දැන් පාලක පක්ෂය වැරදි උද්ඝෝෂණය කරන තමයි අය තමයි හරි කියලා බලනකොට උද්ඝෝෂණය කරන අයගේ දෝෂයක් පෙනෙන්න ගන්නවා. එතකොට ඒකත් එක්කත් ගැටෙනවා. එතකොට දැන් අපේ මනස එහෙමනම් ගැටිලා තියෙන්නේ එක කණ්ඩායමක් එක්කලා විතරක් නෙමෙයි. ඒ වෙලාවට මම රුචි නොකරන යමක් තියද ඒකත් එක්ක ගැටෙනවා. ඒක අර කණ්ඩායමද මේ කණ්ඩායමද පාලකයෝද පාලිතයෝද ඒක අදාළ නැහැ. මම යම් සේද දේවල් සැලසුම් කරන්නේ මම යම් සේද දේවල් බලාපොරොත්තු වෙන්නේ විය යුතුයි කියලා මම හිතන්නේ කොහොමද මගේ අච්චුව මගේ රාමුව මොකද්ද ඒ රාමුවෙන් පිට යනවනම්
ඒ අච්චුවෙන් පිට යනවන ඒ මගේ සංකල්පනාවලින් පරිබාර වෙනවන මම කැමති ක්‍රමයට වඩා වෙනස් වෙනවන එයා පාලකයා වුණත් මට වැඩක් නැහැ එයා පාලිතයා වුණත් වැඩක් නැහැ මගේ කෙනෙක් වුණත් අනුන්ගේ කෙනෙක් වුණත් ඒ ඕනම කෙනෙක් එක්ක ගැටෙන්නට අපේ මනස සූදානම් එතකොට මෙන්න මේ යථාර්ථය අපි හඳුනාගත්තන් පස්සේ අපිට පැහැදිලිව වැටහෙන්න ගන්නවා නෑ මේ රටේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා රටේ එතකොට රටේ තියෙන ප්‍රශ්නෙට අපි පිළියම් හොයන්න ඕන ඒක පුද්ගලිකව අපිට කරන්න පුළුවන් දේවලුත් කරන්න ඕන සමාජයක් හැටියට රටක් හැටියට ජාතියක් හැටියට අපිට කරන්න පුළුවන් හැමදේම අපි සැලසුම් කරලා කරන්න ඕන ඒක අත්‍යවශ්‍යයි එතනින් ගොඩ එන්න. නමුත් දැන් මේ සම්බන්ධව මගේ මනසේ ඇති වෙන මේ කෝපය ආවේගය කියලා කියන්නේ මේ රට හැදීමේ අවශ්‍යතාවයක්වත් එහෙම නැත්නම් වෙනත් එකක්වත් නෙමේ. ඒ මම හිතන විදිහට වඩා වෙනස්ව මම කැමති විදිහට වඩා වෙනස්ව දේවල් සිදුවීමේ නිසා ඇති කරගන්න මානසික ගැස්ටණයක් මෙතන තියෙන්නේ කියන එක අපිට පැහැදිලි කරගත්තොත් අපට අර සත්ව පුද්ගල ස්වභාවයට එහා ගියපු යම් කිසි ධර්මතාවයක් එතන හඳුනා ගන්න පුළුවන්. දැන් මේක වටහා ගන්නට අපි මේකට පෙරත් යම් උදාහරණයක් කියලා තියෙනවා. දැන් සමහර වෙලාවට අපට කෝපය මතුවෙන්නේ සද්භාවයන් උපාදානය කර ගැනීම නිසා. ඒ කියන්නේ අපි කැමති දේවල් හොඳට කරන්න හොඳ විදිහට කරන්න අර්ථවත් විදිහට කරන්න කුසලයක් වෙන හැටියට යහපතක් වෙන හැටියට එතකොට අන්නේ ඒ ඒ හොඳ දේ කැමති වෙනවා කියන බව නරකක් නෙමෙයි නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ හොඳ දේම විය යුතුයි කියලා අපි දැඩි ස්ථාවරයක ඒක උපාදාන කරගත්තාම එහෙම නොවන හැම තැනකම අපේ මනස ගැටෙනවා එතකොට ඒ ගැටෙන්නට ඒකට පුද්ගලික අවශ්‍යතාවයක් නෑ අර අපේ සංකල්පය බිඳ වැටීම තමයි අපිට දරා ගන්න බෑ දැන් උදාහරණයක් ඇටියට අපි ගත්තොත් දැන් අපි හිතමු දැන් තෙල් මිල වැඩි වීම මිනිසුන්ට දරා ගන්න අමාරු භාණ්ඩවල මිල වැඩි වීම දරා ගන්න අමාරු එතකොට එතන පැහැදිලි අර්බුදයක් තියෙනවා තිබුණා වුණාට දැන් මෙතන තියෙන්නේ භාණ්ඩවල මිල වැඩි වීමේ අර්බුදයට වඩා මානසිකව ලොකු ගැස්ටණයක් තියෙනවා ඊයේ රාත්‍රියේ මම හිතාගෙන හිටිය අද උදේ මේ දේවල් මිලදී ගන්නවා කියලා නම් ඒ සඳහා මම මෙපමණ ප්‍රමාණයක් ඒ සඳහා වැය වේවි කියලා අනුමාන කළා නම් අනුමාන කරලා ගණන් හදාගත්තා නම් උදේ ගිහින් කඩේට ගිහිල්ලා බලනකොට ඒ වගේ දෙගුණයක් වුණාම ආර්ථිකව මට ඒක කළමනාකරණය කරගන්නට පුළුවන් වුණත් මානසිකව ලොකු කම්පනයක් ඇති වෙනවා මොකද අර අපේක්ෂා කරපු දේ ඒ විදිහට කරගන්නට බැරි වීම ඒ අපේක්ෂා භංගත්තේ එතකොට දැන් සමහර කෙනෙකුට එහෙම තමන් සතු මුදල කළමනාකරණය කරගෙන ඒ වැඩ ටික කරගන්න බැරිකමේ ප්‍රශ්නෙට වඩා තදින් ඒ කියන්නේ එහෙම හැමෝටම පුළුවන් කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ ආර්ථික වශයෙන් බරපතල අර්බුද ගැටලු තියෙනයි ඉන්නවා හැබැයි ආර්ථික වශයෙන් ගැටලුවක් නැති කෙනාට උනත් මෙතනදී මානසික ගැස්ටණයක් මතුවෙනවා අර තමන් සැලසුම් කරපු විදිහට දේවල් කරගන්න බැරි වීම තුළ ඉතින් අපි හිතමු දැන් කාලයක් මේක මේ විදිහම පැවතුනොත් එහෙම ඊට පස්සේ ඔන්න ටිකෙන් ටික අපේ මනසේක පිළිගන්නට පුළුවන් මට්ටමට අනුගත වෙනවා ඊට පස්සේ අර රට මේක මේ තත්වෙන් වෙනස් කරන්න ඕන මේක ගොඩ ගන්න ඕන කියන සංකල්ප ඔන්න ඊට පස්සේ අඩු වෙලා යන්න පුළුවන් එහෙනම් ඒ සංකල්ප තිබිලා තියෙන්නේ හැබෑවට රට වෙනුවෙන්මද නැත්නම් අර මගේ සංකල්පයට පරිබාහිරව ගිය නිසා මේවා හරිය පරිස්සමින් විශ්ලේෂණය කරගන්න ඉතින් එහෙම බලනකොට තමයි අපිට තේරෙන්නේ කොච්චර අපි වංචක ධර්ම වලට මානසික වශයෙන් රැවටෙනවද කියලා. දැන් අර සද්භාවයන් උපාදාන කර ගැනීමෙදී අපි සිහිපත් කළා අර එක අම්මා කෙනෙක් එතුමිය පිරිසිදුකමට ගොඩක් කැමති හැම දෙයක්ම පිරිසිදුව පිළිවෙලට තියන්නේ. එතකොට දියණියටත් එහෙම ඉගැන්නුවා. දැන් දියණිය විවාහ වෙලා දරුවෝ දෙන්නෙකුත් ලැබුණාට පස්සේ අර දරුවන්ගේ වැඩ කටයුතුයි රැකියාවේ වැඩ කටයුතුයි මහත්තයාගේ වැඩ කටයුතුයි ගෙදර වැඩ කටයුතුයි ඔක්කොම එක්කලා දැන් අර දියණියට අර ඉස්සර තරම් පිළිවෙලට පිරිසිදුව මේ දේවල් පවත්වා ගන්න බෑ. දැන් එතකොට අම්මා හැමතිස්සෙම මේකත් එක්ක ගැටෙනවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ ආයට? ඇයි මේවා පිළිවෙලට පිරිසිදුව තියන්න බැරි? කොච්චර කියලා තියෙනවද? දැන් අර ඒ දේවල් පිළිවෙලට පිරිසිදුව නැති හැම මොහොතකම අර අම්මගේ මනසට ගැටුමක් මතුවේ.
එතකොට ඒ ගැටුම ඉලක්ක වෙන්නේ දියණිය දිසාවට. එතකොට අම්මට පෙනෙන්නේ අම්මට හිතෙන්නේ දියණිය වැරදි කියලා තමයි හිතෙන්නේ. ඇය ඇය මේ වැරද්ද කළා කියලා තමයි හිතෙන්නේ. නමුත් ඇත්තටම මේ නෑනියන් ගැටෙන්නේ අර තමන්ගේ සංකල්පයේ බිඳ වැටීමත් එක්ක. තමන් හිතා ගන්න විදිහට තමන් සැලසුම් කරන විදිහට දේවල් නොතිබීමත් එක්ක. එතකොට දැන් මේක එකක් නෙමේ දෙකක් කියලා හරියට හඳුනා ගන්න බැරිකම නිසා හැමතිස්සෙම මේ නෑනියන් අර දියණියත් එක්කලා ගැටෙනවා. ඊට පස්සේ මම පැහැදිලි කරලා දුන්නා දේවල් පිරිසිදුව පිළිවෙලට පවත්වන එක හොඳයි. ඒක ඉතාමත්ම අවශ්‍යයි. නමුත් බාහිර පිරිසිදු බව බාහිර පිළිවෙල පවත්ව ගන්න ගිහිල්ලා අපේ මනසේ පිරිසිදු බව නැති වෙනවා නම් මනසේ පිළිවෙල නැති වෙනවා නම් අපිට සිද්ධ වෙන්නේ ලොකු අනර්ථයක්. එතකොට වඩා වැදගත් වෙන්නේ බාහිර පිරිසිදු බවද මානසික පිරිසිදු බවද? වඩා වැදගත් වෙන්නේ බාහිර පිළිවෙලද මනසේ පිළිවෙලද? ඔන්න එහෙම කිව්වට පස්සේ තමයි අර මෑණියන්ට දැනෙන්න ගත්තේ තමන් මේ එල්බගෙන ඉන්නේ හොඳ දෙයක උනාට ඒ හොඳ දේ තුල තමන්ට වෙලා තියෙන්නේ මොකක්ද? අර තමන්ගේ චින්තනය තමන්ගේ සංකල්පය උපාදාන කරගෙන ඒකත් එක්කලා මනස විනාශ කර ගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ කාරණේ වැටහුණාට පස්සේ තමයි ඒ අම්මට තමන්ගේ අරමුණ හොඳ වුණාට ඒ අරමුණ උපාදාන කර ගැනීම තුල කොච්චර අනර්ථයක්ද සිද්ධ වෙන්නේ කියන එක දැනුණේ. දැන් ඒකෙන් අදහස් කරන්නේ තමන් හිත හදාගෙන ඉන්න ඕන දෙයක් වුණාට කමක් නැහැ කියන එක නෙමෙයි. දැන් කෙනෙක් අහන්න පුළුවන් ඉතින් අපි හිත හදාගත්තාම ආර්ථිකය හරියයිද? එතකොට පෙට්‍රල් ඩීසල් එයිද? ගෑස් හම්බ වෙයිද? එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ ඒවට වෙනම පිළියම් යොදන්න ඕන. හැබැයි ඒවට පිළියම් යොදනකම් අපි ඒ ගැන හිත නරක් කරගත්තා කියලා ගෑස් එන්නේ නැහනේ. එතකොට තමන්ගේ බඩේ ගෑස් වැඩි වෙන එක විතරයි වෙන්නේ. එතකොට තමන් එහෙම හිත නරක් කරගත්තයි කියලා පෙට්‍රල් ඩීසල් එන්නේ නැහැ. තමන්ගේ ආර්ථිකය ශක්තිමත් වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ ආර්ථිකයනොත් කඩා වැටිලා, ද්‍රව්‍යවලනොත් බිඳ වැටිලා, අපි මානසිකවත් බිඳ වැටෙන එක. ඒ නිසා අපි මුලින්ම අපිට හදාගන්න පිළියම් යොදාගන්න පුළුවන් තැන ඉස්සෙල්ලා හදාගන්නට ඕන. හදාගෙන ටිකක් මනස සංසුන් කරගෙන සමබර කරගෙන ප්‍රශ්න දිහා බැලුවොත් විතරයි ප්‍රශ්නේ මොකද්ද? හේතුව මොකද්ද? වෙනස් කරන්නේ කොහොමද? ඒ සඳහා මට දායක වෙන්න පුළුවන්නේ කොහොමද? එතකොට අනිත් සියලු දෙනා මට මෙහෙවන්නට බැරි වුණාට මගෙන් යම් කිසි දායකත්වයක් ලබා දුන්නේ නැහැ කියලා. ඒ ටිකවත් මට කරගන්නට බැරි වෙනවා මම ව්‍යාකූල වෙච්ච ගමන්. මම ගැටිච්ච ගම. ඉතින් ඒ ගැටුම ඊට පස්සේ යොමු වෙන්නේ යම් කිසි පුද්ගලයෙක් හෝ පුද්ගලයෙක් කීප දෙනෙක් වෙත වෙන්නට පුළුවන්. නමුත් ඇත්තටම අපිට ගැටුම ඇති වෙලා තියෙන්නේ ඒ පුද්ගලයා කරපු වරද වෙනම එකක්. ඒක වෙනම හදන්නට ඕනේ. නමුත් මගේ මනස ගැටලා තියෙන්නේ ඒ සම්බන්ධව නෙවෙයි, අර මා ගොඩ නගාගත්තු චිත්ත සංකල්පනාවන් බිඳ වැටීමත් එක්කලා. ඉතින් මේ වගේ කාරණා අර ධර්මානුකූලව විශ්ලේෂණය කරගන්නකොට, විමර්ශනය කරනකොට අපිට ඇත්තටම අපි මේ මතු පිටින් දකින දේද මේක ඇතුලේ තියෙන්නේ? මට මේ සිද්ධ වෙමින් පවතින්නේ හැබැයිවට මට මේ පිටින් පෙනෙන දේද? ඒවා පැහැදිලිව දැනෙන්න දැනෙන්න තමයි මේ ධර්මයේ පිළිබඳව ලොකු සතුටක්, විශ්වාසයක්, ගෞරවයක් අපිට ඇති වෙන්නේ. ඒබඳු අර්බුදවලදී දහමේ පිහිට විනා අපිට වෙන පිහිටක් නැහැ. එතකොට ඒ දහමෙන් අපි මූලික පිහිට, මූලික ශක්තිය ගොඩනගාගෙන ඊට පස්සේ ධර්මානුකූලව තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවන හැටියට, අර්ථයක් වෙන හැටියට අවශේෂ භෞතික ද්‍රව්‍යත් ගොඩනගා ගන්නට ටිකෙන් ටික අනුක්‍රමයෙන් අපි ක්‍රියාත්මක වෙන්නට ඕන. ඉතින් ඒ සඳහා පළමු පියවර තමයි මේ මානසික පටලැවිල්ල නිවැරදිව තේරුම් ගැනීම. එහෙමයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තව ප්‍රශ්න තියෙන අය අහන්න චැට් බොක්ස් එකේ දාලා තියෙනවා. ගරු ස්වාමීන් වහන්ස, අද ධර්ම දේශනාව අප රටෙහි පවත්වන වාතාවරණයට ප්‍රශ්නයට මුහුණ දීමට ඉතාමත් උපකාර වෙනවා. වහන්සේට පින්. ප්‍රශ්නයක් නෙමෙයි අහලා තියෙන්නේ. බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මීට ඉස්සෙල්ලා දේශනා දෙකකදී සඳහන් කරා මේ මෙහෙම කරුණු දෙකක්. එකක් වහන්සේ මම මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා නායක ස්වාමීන් වහන්සේ නමක් වහන්සේලාට කිව්වා කියලා දේශනා කරා කියලා, මූණ කට හොදගෙන ගිලම්පස ටිකක් වළඳලා සැතපෙන්න කියලා.
ඔබහන්සේ ඒ වෙලාවේ ඒක තේරුම් නැහැ කිව්වා. ඊළඟට ළඟදී ඔබහන්සේ තායි දේශනා කරා නැවත සැරයක් මේ මේ අපිට මේ මේ නිදාගෙන තීන මිද්දේ නැතුව නිදා ගන්න ඕනේ කියන. අනේ ඒක ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඇත්තටම මේ අපේ අපවත්තුණු නාවෙන අරිය ධම්ම ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කාලේ මම ගල්දුවේ ආරන්නේ ඒ දවස්වල උන්වහන්සේ වැඩ හිටියේ. ඒ දවස්වල මම ඔය අරිය වංශ දේශනාව සම්බන්ධව මේ කරුණු ටිකක් අහගන්න උන්වහන්සේ මුණ ගැහෙන්න ගියා. ඉතින් ගිහිල්ලා මං හිතන්නේ අපි රාත්‍රියේ 9:10 විතර වෙනකන් වගේ උන්වහන්සේ සමග ඒ ඊට අදාළ ධර්ම කාරණා කතා බහ කළා. උන්වහන්සේ අපට ඒ සඳහා මඟ පෙන්වුවා. ඊට පස්සේ උන්වහන්සේ සිහිපත් කළා, හොඳයි එහෙනම් ආශ්මතුන් දැන් ටිකක් සැතපෙන්නත් ඕනනේ, මූණකට හොදගෙන ටිකක් සක්මන් කරලා හැම සැතපෙන්නත් ඕනනේ, ඒ නිසා ඔබ වහන්සේ දැන් කුටියට වඩින්න කියලා කිව්වා. ඉතින් දැන් ඒ කතාව ඒ වෙනකොට මගේ වයස අවුරුදු 24ක් 25ක් විතර. ඉතින් ඒ වෙනකොට ඇත්තටම මට ඒක මේ තේරුනේ නැහැ හරියට. මූණකට හොදලා සක්මන් කරලා නිදාගන්න. එතකොට දැන් මම මට හිතෙන්නේ අපි නිදිමත නැති කරගන්නනේ මූණ හොදන්න. අපි නිදිමත නැති කරගන්නනේ සක්මන් කරන්න. දැන් මේ නිදාගන්න යන්න ලෑස්ති වෙලා මූණ හේදුවෙන් පස්සේ ඉතින් නිදිමත නැති වෙනවා. නිදාගන්න ලෑස්ති වෙලා සක්මන් කළාන් පස්සේ නිදිමත නැති වෙනවා. ඇයි උන්වහන්සේ එහෙම කිව්වේ කියලා මට එදා ඒක පැහැදිලිව තේරුන්නේ නැහැ. ඉතින් බොහෝ කාලයක් යනකොට තමයි මේ සතිය ගැන ඉගෙන ගන්නකොට තමයි මට ඒක හරියට වැටහෙන්න ගත්තේ. ඇත්තටම නිදා ගැනීමේදී අපේ සිත නිදාගන්නේ නැහැ. කයට විතරයි නිින්ද අවශ්‍ය. මොකද සිත නිදාගන්නේ නැහැ කියලා කියන්නේ සිත හැමතිස්සෙම අරමුණක් ගනිමින් නැවත නැවත පහළ වෙනවා. අපිට එක හිතක් නෙමෙයිනේ තියෙන්නේ. එක හිතක් ඇති වෙනවා, නිරුද්ධ වෙනවා, ඊළඟ සිත ඇති වෙනවා, නිරුද්ධ වෙනවා. මේ විදිහට වේගවත්ව ක්‍රියාත්මක වෙන චිත්ත පරම්පරාවක් තමයි පවතින්නේ. එතකොට මේ චිත්ත පරම්පරාව හැම සිතක්ම ජනිත වෙන්නේ අලුත් අරමුණක් ගනිමින්. අරමුණු ගත්තේ නැත්නම් සිතට පැවැත්මක් නැහැ. එතකොට සිතට නිදා ගන්න බැහැ. හැමතිස්සෙම අලුත් අලුත් අරමුණු ගනිමින් සිත ජනිත කරන්නට. එහෙමනම් කය සතප්පවන එක පුතඥයාට වගේම රහතන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේටත් කයට විවේක දීම අවශ්‍යයි. මොකද මේ ගෙවි ගිය කොටස් නැවත යථා තත්ත්වයටපත් වෙලා ඒ රූප කලාපවල සමතුලිත බව ඇති වෙන්නට. නමුත් මනස සමතුලිත වෙන්නේ අර විදිහට උදාසීන වීමක් තුල නෙමෙයි, කුසල් අරමුණුත් එක්ක, ඒ කියන්නේ කුසල ධර්ම ජනිත වෙන ප්‍රමාණයත් එක්කලා තමයි සිත සමබර වෙන්නේ, සමතුලිත වෙන්නේ. අකුසල ධර්ම මතුවීමත් එක්කලා තමයි සිත කිලිටි වෙන්නේ, දූෂිත වෙන්නේ. එතකොට දැන් තීන මිද්ධය කියලා කියන්නේ නීවරණ ධර්මයක්. නීවරණ ධර්ම හැම එකක්ම කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම හැම එකක්ම ඇති වෙන්නේ අකුසල් සිත්වලම පමණයි. කුසල් සිත්වල ඇති වෙන්නේ නැහැ. දැන් තීන සහ මිද්ද කියලා කියන්නේ චිත්තචෛතසික ධර්මයන්ගේ මැලි බව. එතකොට චිත්තචෛතසික ධර්මයන්ගේ මැලි බව මොන සිත්වලද ඇති වෙන්නේ? අකුසල සිත්වල තියෙනවා. අකුසල සිත් ලෝභ මූලික සිත් 8ක් තියෙනවා, ද්වේෂ මූලික සිත් 2ක් තියෙනවා, මෝහ මූලික සිත් 2ක් තියෙනවා. එතකොට එයින් ලෝභ මූලික සිත් 8ේ 4ක් තියෙනවා සසංකාරික සිත්. ඊළඟට ද්වේෂ මූලික සිත් දෙකේ එක් සිතක් තියෙනවා සසංකාරික සිත්. ඔන්න ඔය කියන සසංකාරික සිත් පහේ මොන සසංකාරික සිත්ද? අකුසල සසංකාරික සිත් පහේ විතරයි මේ තීනය සහ මිද්ධය කියන මේ චෛතසික ධර්ම දෙක ඇති වෙන්නේ. එතකොට එමනම් තීන මිද්ධය ඇති වෙන හැම සිතක්ම අකුසල් සිතක්. ඒවා කුසල් සිත් නෙමෙයි. දැන් එතකොට පුතඥන පුද්ගලයා නින්දට යනකොට අර තීන මිද්දෙන් මනස උදාසීන කරගෙන නින්දට යනවා කියලා කියන්නේ කය සතප්පවන්න යනකොට ඒතනත්තා අකුසලයට බර වෙලා තමයි මනෝභාවයන් පවත්වන්නේ. එතකොට ඒතනත්තාට උදෑසන අවදි වෙනකොට
අර කයේ වෙහෙස ගතිය අඩු වෙච්ච බවක් පේන්නේ මනසටත් පහසු බවක් පේන්නේ ඈලි මෑලි ගතිය ඇඟ මෙලි කඩමින් බොහෝම විඩාබර ස්වරූපයෙන් තමයි ඔහු අවදි වෙන්නේ කොච්චර නිදාගත්තත් නිින්ද මදි වගේ ගතියක් තමයි දැනෙන්නේ ඒ මොකද කය සතප්පවල තිබුණාම ඒක නැවත යථා තත්ත්වයටපත් වුණාට ඒ තනත්තාගේ සිත යථා තත්ත්වයටපත් වෙලා නැහැ සිත පවතින්නේ අර අකුසල ධර්මත් එක්ක මොකද තීන මිද්දේ කියන්නේම අකුසල සිතෙහි පහළ වෙන චෛතසික ධර්ම දෙකක් එතකොට අකුසල ධාරාවක් එක තමයි ඔහුගේ මනස නින්දට ගිහින් දෙන. එතකොට උදේ අවදි වෙනකොට ඒ තීන මිද්දේත් එක්කම අවදි වෙනවා. එතකොට උදේ අවදි වෙන්නේ ඒ අකුසල මනෝභාවයන් එක්කලා. එතකොට ඔහුගේ සිත යථා තත්ත්වයට ප්‍රකෘති තත්ත්වයට පවිත්‍ර තත්ත්වයට සැහැල්ලු තත්ත්වයට පත් වෙලා නැහැ. ඒ සිතේ ඇති වෙන හෙම්බත් භාවය නිසා ඔහුට නිින්ද මදි වගේ ගතියක් වෙහෙස කර ගතියක් දැනෙන්න ගන්නවා. දැන් රහතන් වහන්සේලා අකුසල් දුරු කරපු උතුමන් උන්වහන්සේලාට නීවරණ ධර්ම මතු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට නීවරණ ධර්ම මතු වෙන්නේ නැහැ. එතකොට උන්වහන්සේලා නමුත් නිදා ගන්නවා කුමක් සඳහාද? අර කයේ වෙහෙස දුරු කරලා කය සැහැල්ලු කරන්න ප්‍රකෘතිමත් කරන්න. එතකොට උන්වහන්සේලා සිත සැහැල්ලු කරන්න සිත ප්‍රකෘතිමත් කරගන්නට උන්වහන්සේලාට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මොකද සිත ප්‍රകൃතියේම පවතින අකුසල් සිත් ජනිත වෙන්නේ නැති නිසා. නමුත් සිත වඩා සැහැල්ලු කරන්න ඕන වෙනකොට රහතන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේත් සමාධියට සමවදිනවා, ධානය වලට සමවදිනවා, ඵල සමාපත්තියට සමවදිනවා, නිරෝධ සමාපත්තියට සමවදිනවා. උන්වහන්සේලාට ditta dhamma sukha විහරණයක් හැටියට ඒ මොහොතේම ඒ සුවදායක තත්ත්වෙන් මනස පවත්වන්නට අවශ්‍ය වෙනවා. ඉතින් පුතඥයාටත් තමන්ගේ සිත කුසලාරම්මණයක කුසල මූලිකව පවත්වන්න පුළුවන් නම් තමයි ඒ හිත සැහැල්ලු වෙන්නේ ප්‍රසන්න වෙන්නේ. දැන් මට මතකයි අර එක අවස්ථාවක මම මීට පෙරත් කියලා තියෙනවා එදා දවසේම මම හරීම තෙහෙට්ටු ගතියෙන් හිටියේ උණ ගැනෙන්න එනකොට අර ඇඟපත හන්දිපත් කැක්කුම අල්ලන්නේ ඒ වගේ උදේ ඉඳලම මට හරි වෙහෙස කරගතියක් දැනුණා. උදේ දානේ වන්දලත් මම නිදාගත්තා, දවල් දානේ වන්දලත් නිදාගත්තා. හවස වෙනකොට නායක හම්තුරු මට ඇවිල්ලා කිව්වා බෝධි පූජාව තියන්න කෙනෙක් නැහැ, බෝධි පූජාව තියන්න. ඒක ඇහෙනකොට මට තරහ ගියා ඇත්තටම. ඒ වෙලාවේ ඇයි දැන් මේ උදේ ඉඳන් මං පීඩාවෙන් රෝගීව ඉන්නවා මොකද වෙලා තියෙන්නේ කියලා කවුරුවක් ඇවිල්ලා ඇහුවේ නැහැ. දැන් ඒගොල්ලන්ගේ වැඩේ කරගන්න ඕන වෙනකොට මට ඇවිත් කියනවා වගේ අදහසක් තමයි මට ආවේ. ඊට අවුරුදු 15කට 20කට වගේ ඉහතදී මේ සිද්ධිය උනේ. එතකොට ඒ හැඟීමත් එක්ක තමයි මට කෝපය මතුනේ. එසැනින්ම මම කල්පනා කළා ඒ මං තරහ ගන්නෙ මට කිව්වේ වැරදි වැඩක් කරන්න නරක වැඩක් කරන්න නෙමෙයි බෝධි පූජාව තියන්නනේ කිව්වේ. ඉතින් මම වෙනදත් සදහසිතින් බෝධි පූජාව තියනවනේ. ඉතින් අනිත් එක අද මේ අසනීපෙන් ඉන්න දවසේ බෝධි පූජාවක් තියන්න ඕන. මිනිස්සු වෙන දවස්වලට බෝධි පූජා තිබ්බේ නැතත් අසනීප වුණාමනේ බෝධි පූජා තියන්නේ. ඉතින් අපි මේ පන්සලේම ඉඳලා අපිට අසනීප වෙච්ච දවසේ බෝධි පූජාව තියන්නට අවශ්‍යම දවස සුදුසුම දවස ඒ වෙලාවට මේ ආශිර්වාදේ ඕනම කරන්නේ කුසල් සිතුවිලි උපදවන්න ඕන කරන්නේ. ඉතින් නමුත් මම කීයටවත් අද බෝධි ළඟට යන්නේ නැහැ. නායකහරු මතක් කළේ නැත්තම්. ඉතින් උන්වහන්සේ මට කරේ ලොකු උපකාරයක් නේද කියලා ඒ විදිහින් හිතනකොට උන්වහන්සේ ගැන ඇති වෙච්ච තරහ යටපත් වෙලා උන්වහන්සේ ගැන ලොකු කරුණාවක් මෛත්‍රියක් ලොකු ගෞරවයක් ඇති වුණා මට මේ දේ සිහිපත් කිරීම පිළිබඳ. ඊට පස්සේ මට කල්පනා වුණා ඇත්තටම බුදුරජාණන් වහන්සේ අපට මෙහෙම හිත නිවා ගන්න විදිහ කියා නොදුන්නන අපි හැමතිස්සෙම කෝපයෙන් ද්වේෂයෙන් ආවේගයෙන් හෙම්බත් වෙලා විනාශ වෙලා යනව නේද? බුදුරජාණන් වහන්සේ නේද මට අපට මේ සිත නිවන ක්‍රමේ කියා දුන්නේ කියලා කල්පනා කරනකොට බුදුහාමුදුරුවෝ ගැනත් වෙනදටත් වඩා සද්ධාාවක් ඇති වෙනවා. ඊට පස්සේ මම පත්කඩෙත් අරගෙන මේ බුදුරජාණන් වහන්සේගේ ගුණය අපට මේ ධර්මයෙන් සුවපත් කරගන්නට උන්වහන්සේ මඟ පෙන්වපු ආකාරය නැවත නැවත සිතමින් කල්පනා කරමින් බෝධිය ළඟට ගියා. ගිහිල්ලා වරලා පැයකමාරක් විතර අර හිටපු පිරිස පංචශීලයේ සමාදන් කරවල වන්දනා කරලා පිරිත් කියලා ඒ සියල්ලම කළා. පැයකමාරක් විතර ওই කටේතු සදහසිතින් කරලා ඉවර වෙනකොට අර උදේ ඉඳන් තිබිච්ච ඇඟේ තෙහෙට්ටු ගතිය උණ ගැනෙන්න වගේ තිබිච්ච ගතිය සම්පූර්ණයෙන්ම දුර වෙලා ගිහිල්ලා මුළු කයම පුදුම සැහැල්ලුවක්, හිත පුදුම සැහැල්ලුවක්. ඒ වෙලාව මම ඉඳගෙන ඉන්න ඉරියව්ව මොකද්ද කියලාවත් දැනෙන්නේ නැති මට ඕනනම් හිතුණා ඒ විදිහට එළි වෙනකම් මට
බෝධිය ළඟ ඉන්න පුළුවන් කිසි වෙහසක් නැතුව. ඒ තරම් කායික මානසික සැහැල්ලුව. ඒතකොට මේ සැහැල්ලුව ගොඩනැගුණේ කුමකින්ද? අර සද්ධා ප්‍රඥා ආදී කුසල් සිතුවිලි මනසේ මතුවීම තුළ. එතකොට අපේ සිත සැහැල්ලු වෙන්නට කුසල් ජනිත වීමයි අවශ්‍ය වෙන්නේ. තීන මිද්දේ ජනිත වීම නෙමෙයි. එතකොට හරියට කුසල් සිත් ජනිත වුණොත් කයත් හරීම සැහැල්ලු වෙනවා. ඉතින් අපි නින්දට යනකොට කුසල් අරමුණක සිත පිහිටවාගෙන අපට නින්දට යන්න පුළුවන් නම් කය සැහැල්ලු වෙනවා වගේම සිතටත් ලොකු විවේකයක් ඇති වෙනවා. නමුත් අපි ගොඩක් වෙලාවට ප්‍රත්‍යඥ සත්‍ය කරන්නේ කය සතක් වුණකොට තීන මිද්දෙන් සිත දුර්වල කරගෙන එහෙම නැත්නම් ඒ අකුසල මූලික මනස පවත්වාගෙන තමයි නින්දට යන්නේ. ඉතින් එහෙම ගියාම තමයි අර තෙහෙට්ටුව පවතින්නේ. ඉතින් එදා ඒ නාවිනේ අරියදම්ම ස්වාමීන් වහන්සේ මට සිහිපත් කළේ තීන මිද්දේ දුරු කරගෙන නින්දට යන හැටි. ඉතින් ඒක එදා මට තේරුණේ පස්සේ බොහෝ කාලයකට පස්සේ තමයි උන්වහන්සේ කියපු කාරණේ කොච්චර වටිනවද කියලා දැනුනේ. ඒ තීන මිද්දේ දුරු කරගෙන හරියට සිහිය පිහිටවාගෙන අපිට නින්දට ගියොත් ඇත්තටම නින්නේදී පවා අපිට හොඳින් සිහිය පවත්වා ගන්නට පුළුවන්. ඉතින් ඒතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් අපි සිහියෙන් ඉන්නකොට නිදාගෙන නැහෙනේ කියලා. අපි අසිහියෙන් හිටියත් මනස නිදි නෑ තමයි. අසිහියෙන් හිටියයි කියලත් මනසට අමුතු නින්දක් නෑ. කය විතරයි නිදාගන්නේ. ඒ නිසා සිහියෙන් ඉන්නකොට තමයි අපට අර අකුසල් වලින් සිත මුදවාගෙන සිත සැහැල්ලු කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒක හරියට ප්‍රගුණ කළොත් අපට නින්දෙදි යම් සිහිනයක් දැක්කම ඒක සිහිනයක් බව ඒක මේ මනසට අරමුණු වෙන කාරණයක්. මේක හැබෑව නෙමෙයි කියලා දැන් අපි කුටුවේ වාඩි වෙලා ඉන්නකොට අපිට මොකක් හරි හිතෙනකොට අපි සිහියෙන් ඉන්නවා නම් අපිට දැනෙනවානේ නේද මම මේ කුටුව උඩ වාඩිලා ඉන්නේ මේක මට මතක් වෙන එක. හැබැයි අසිහියෙන් හිටියොත් අපි කුටුව උඩ ඉන්නවා කියලා මතක් වෙන්නේ අපි අර සිද්ධියත් එක්ක ජීවත් වෙනවා වගේ. දවල් සිදු වෙච්ච යම් කිසි සිද්ධියක් නම් අපි කල්පනා කරන්නේ ඒ වෙලාවේ ඇති වෙච්ච ආවේග එහෙම්මම අර කුටුව උඩ ඉඳන් ඇඳ උඩ එහෙම්මම ඒ ආවේග මතු වෙනවා. ඇයි අපි ඉන්නේ අසිහියෙන් නිසා. අරක එහෙම්මම අර අරමුණ මුක්ති විඳිනවා. හැබැයි අපි සිහියෙන් ඉන්නවා නම් මම ඉන්නේ ඇඳ උඩ මේ දවල් වෙච්ච සිද්ධියයි සිහි කරන්නේ මතක් වෙන්නේ කියන එක අපට දැනෙනවා. අන්න ඒ වගේ තමයි අපි නිින්දේ ඉන්නකොට යම් සිහිනයක් දකිනවා නම් මේක මනෝද්වාරයේ අරමුණු වෙන මනසට දැනෙන මනසට සිතෙන දෙයක්. මේක සැබෑවක් නෙමෙයි කියන එක පවා අපට වෙන් කරගන්නට පුළුවන්. පැහැදිලිව සිහිය පවත්වාගෙන නිදා ගන්න පුළුවන්. ඉතින් ඒ කාරණේ තමයි එදා අරිය ධම්මහාමුදුරුව අපට සිහිපත් කළේ. ඉතින් ඒක තේරුණාට පස්සේ මට උන්වහන්සේ ගැනත් ලොකු ගෞරවයක් ඇති වුණා. උන්වහන්සේලා ඒවා කොච්චර ප්‍රගුණ කරලා තියෙනවද, ඒ නිසා ඒවා දිනචර්යාවෙහි කරුණු බවට, ඒ කියන්නේ හැමදාම නිින්දට යන්න කලින් අර විදිහට සක්මන් කරලා මූණකට හොදගෙන නිදාගන්න යාම නිදාගැනීමට පෙර පවත්වේ යුතු අනිවාර්ය චාරිත්‍රයක් බවට උන්වහන්සේලාට ජීවිතයට ඒක පුහුණු වෙනවා. ඒ නිසා තමයි අපටත් ඒ විදිහට අවවාද කළේ. ඉතින් ඒ නිසා හරියට රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නින්දට යනකොට කෙලස් නැති නිසා උන්වහන්සේලා සැහැල්ලුවෙන් නින්දට යනවා තීන මිද්දෙන් තොරව. හැබැයි ප්‍රත්‍යඥයාට උනත් සිත හරියට පුහුණු කළොත් සිහිය පවත්වා ගත්තොත් තීන මිද්දෙන් තොරව, ඒ කියන්නේ අකුසලයෙන් තොරව කුසල ආරම්භණයක සිත පිහිටවාගෙන සිහිනුවණින් යුක්තව නින්දට යන්න පුළුවන්. එහෙම කෙනාට උදෑසන අවදි වෙනකොට ලොකු සැහැල්ලුවක් සහනයක් දැනෙනවා. කය සුවපත් වෙලා වගේම සිතත් සුවපත් වෙනවා නිසා. අවසරයි ස්වාමීන් වහන්සේ, ඒකට සම්බන්ධ දෙයක් අහන්නම්. ඒකට සම්බන්ධ වෙන්න දැන් සමහර වෙලාවට නිදාගන්න ගියාම අපි යම් දෙයක් ගැන, කියන්නේ අකුසල දෙයක් නෙමෙයි වෙනත් දෙයක් අපි මොකද අනාගතේ කරන්න තියෙන දෙයක්, ඔෆිස් එකේ කරන්න තියෙන වැඩක් මෙන්න මෙහෙමයි කියලා ප්ලෑන් කරනවා වගේ දෙයක් කරනවා. ඒ සමහරලාට ඒක පැය ගාණක් යන්න පුළුවන්. මට අන්න එහෙම දෙයක් දැනෙලා තියෙනවා. එතකොට දැන් ඇඟ හුඟක් දුරට පවතිනවා. ඒ වුණත් තීන මිද්දේ කියන්නත් බෑ. ඒ කියන්නේ මට නිදා ගැනීම කියන එක හරියට තේරෙන්නේ නැති සිද්ධියක්ද? එහෙම නැත්නම් ඔබ වහන්සේ කියනවා වගේ මම මොන හරි දැන් ඒ කාර්යාලයේ සිද්ධි කල්පනා වීම, හෙට දවසේ කරන්න තියෙන වැඩ කටයුතු කල්පනා වීම කියන එක අපි සති සම්පජඤ්ඤයෙන් ඉඳීමක්ම නෙමෙයි. එතන සිද්ධ වෙන්නේ සමහරලාට තෘෂ්ණා මූලික, එහෙම නැත්නම් හැඟීම් බර,
තමයි අපි මේ පිළිබඳව කල්පනා කරන්නේ. ඒ කියන්නේ ඒක යම්කිසි වගකීමක් හැටියට හිත දවසේ මේ දේ වැඩ ටික කොහොම හරි කරන්න ඕන. ඉතින් කොහොම හරි කරන්න ඕන කියලා හිතනකොට අපි මනසින් ඒක සැලසුම් කරනවා. හැබැයි අපිට අපේ මනස ක්‍රියාත්මක වෙන්නේ කුසලයකද අකුසලයකද කියලා එහෙම පැහැදිලි නිනව්වක් නැතිනම් බොහෝ වෙලාවට ලෝභ ద్వේෂ මෝහත් එක්කලා තමයි අපේ සිත් ක්‍රියාත්මක වෙන්නේ. දැන් වීර්‍ය කියන එක හැම විටම කුසල වීර්‍ය නෙමෙයි කියන බව අපි නිතර නිතරම කතා කරනවා. වීර්‍ය අකුසල මූලිකව ඇති වෙන්න පුළුවන්. ඒතර මේ වැඩ ටික හොඳට කරන්න ඕන කියලා ලොකු උනන්දුවක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ උනන්දුව තුල තියෙන්නේ කාම ඡන්ද, තෘෂ්ණාව විය හැකියි. ඉතින් එතකොට ඒ විදිහට තෘෂ්ණාව හෝ ద్వේෂය හෝ මතුවෙනකොට අපේ සිතට ලොකු උත්තේජනයක් දැනෙනවා. ඒ උත්තේජනය දැනෙන නිසා තමයි ඒ වෙලාවට තීන මිද්දේ මතුවෙන්නේ නැත්තේ. ඒ වෙලාවට අපිට මොකක්වත් නිදි මතක් දැනෙන්නේ නැහැ. ඒ නිදි මත දැනෙන්නේ නැත්තේ ඇයි? අර අර අරමුණත් එක්කලා අපේ මනස හොද්දට උත්තේජනය වෙනවා. ඉතින් එහෙම උත්තේජනයක් නැති වෙලාවට තමයි තීන මිද්දේ නැමති ක්ලේශ නීවරණේ මතුවෙන්නේ. කාමච්ඡන්දේ හෝ ව්‍යාපාදේ තියෙනකොට තීන මිද්දේට මතුවෙන්නට අවකාශයක් නැහැ. ඉතින් තීන මිද්දේ මත නොවිච්ච පමණින් අපි ඉන්නේ සති සම්පජඤ්ඤය කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මේ ඒකටම ස්වාමීන් වහන්සේ දැන් අර වහන්සේ කියපු අරිය අවිජාන ස්වාමීන් වහන්සේ මේ දැන් ඒ විදිහම එහෙම සක්මන් කරනවා කියලා කියන්නේ භාවනා කිරීමක්ද? එහෙම නැත්නම් ඒක ශරීරයට ලබා දුන්න යම් ව්‍යායාමයක් පමණයි. දැන් අපිත් මොනවද ඒ වගේ කරන්න හොඳ? දැන් ශාරීරික ව්‍යායාමයකුත් වෙනවා. ඒ පිළිබඳව සිහිය පිහිටවා ගැනීමෙන් චිත්ත ඒකාග්‍රතාවය සහ සිහිය අවදි වීමකුත් එතන සිද්ධ වෙනවා. එතකොට මේ දෙකම කරනවා. කායික ව්‍යායාමයේ නිසා ඇඟේ මැලි ගතිය අඩු වෙනවා. ඒ ඉරියව් පැවැත්වීම ගැන සිහිය පවත්වා ගැනීම නිසා අපට සිහියෙන් නිින්දට යන්න මනසේ හොඳ පුහුණුවක් ඇති වෙනවා නිදා ගන්නට කලින්. ඊළඟට අර මූණකට හොද ගන්නවා කියන එකනොත් අර කායික මැලි බව දුරු කර ගැනීම තමයි අදහස් කරන්නේ. එතකොට මූණකට සෝදා ගැනීමෙන් සහ සක්මන් කායිකව සක්මන් ඉරියව්වට යාම කයේ මැලි ගතිය දුරු කරන්න ඒ කරන ක්‍රියාව පිළිබඳ සිහිය පැවැත්වීම සිතේ මැලි ගතිය දුරු කරන්න. බොහොම පිං ස්වාමීන් වහන්සේ පිං සිද්ධ වේවා. නන්දික මහත්මයා සමස් අවසරයි. තරුවන් සර්ණ එකම ප්‍රශ්න තමයි සමස් මේ දෙතුන් පාරක්ම අහන්නේ. මොකද මට තාම පහදලා තියන්ද? අපි ප්‍රඥාව කියලා කියන හැම තැනකම සාංශ අපි මේ කතා කරන්නේ මේ ප්‍රඥා චෛතසිකය ගැනද නැත්නම් ප්‍රඥා චෛතසිකය ගැන? මේ ප්‍රඥා චෛතසිකය අවදි වෙන්නට තියෙන්න ඕන සුදුසුකම්, ඒ සඳහා කරන්න ඕන ක්‍රියාකාරකම්, ඒව තමයි අපි මේ විවිධ පැතිවලින් සාකච්ඡා කරන්නේ. ඇත්තටම ප්‍රඥා චෛතසිකය තමයි. ඒ ප්‍රඥා චෛතසිකය නැවත නැවත ඇති වෙන ප්‍රමාණය මත තමයි ඒකේ තීව්‍රතාවය තීරණය වෙන්නේ. දැන් අපි හිතමු අපිට සිහිය පිහිටවා ගත්තයි කියලා. ඒ සිහිය තීව්‍ර නැති නිසා තමයි අපිට ආනාපාන සතිය ප්‍රගුණ කරගෙන යනකොට ඔන්න ටික වෙලාවක් අපිට ආස්වාස් ප්‍රස්වාස් දැනෙනවා. ඊට පස්සේ ආස්වාස් ප්‍රස්වාස් සියුම් වෙනකොට නොදැනිය යනවා. ඒ නොදැනිය යන්නේ හුස්ම නැවතිලා නෙමෙයි, අර ආස්වාස් ප්‍රස්වාස් සියුම් වෙන තරමට අපේ සිහිය තීව්‍ර වෙලා නැහැ. එතකොට සිහිය තිබුණාට ඒ සිහිය තීව්‍ර කරන්න ඕනේ. තීව්‍ර කරන්න තමයි අපිට වඩා සූක්ෂම දේ දැනෙන්නට ගන්න. ඒ වගේ අපිට ප්‍රඥාව තිබිච්ච පමණට, ප්‍රඥා චෛසිකේ ඉපදිච්ච පමණට හැමදේම දැනෙන්නේ ඒ ප්‍රඥා චෛසිකේ වඩා තීව්‍ර වෙච්ච පමණට. දැන් අපි ප්‍රඥාවේ ලක්ෂණ දෙකක් සඳහන් කළානේ. එකක් තමයි ඕභාසන ලක්ෂණේ, අනිත් එක තමයි ඡේදන ලක්ෂණේ. ඕභාසන කියලා කියන්නේ ප්‍රභාමත් කරන. ඡේදන කියලා කියන්නේ අර ක්ලේශයන් ඛණ්ඩණය කරන. එතකොට අපේ ප්‍රඥාව වඩා තියුණු වෙන තරමට වඩා සූක්ෂම දේවල් කෙරෙහි ඒ ප්‍රභාව මතුවෙනවා. එතකොට ඒ ප්‍රඥාව තීව්‍ර වෙන රළු කෙලස් විතරක් නෙවෙයි, වඩා සූක්ෂම කෙලස් පවා පැහැදිලිව අර ප්‍රභාවෙන් දකිමින් ඒවා අහෝසි වෙනවා, ඛණ්ඩණය වෙනවා. එතකොට දැන් අපි ආලෝකය කියලා ගමු. එතකොට ඒ ආලෝකය ගත්තහම දැන් කණාමැදිරි එළියකුත් ආලෝකයක් තමයි. හැබැයි අපිට ඒ අපි හිතමුකෝ දැන් මොකක් හරි
පොඩි උපකරණයකින් ටෝච් එකකින් වගේ අර කණාමැදිරි එළිය වගේ පුංචි එළියක් මතු කරන්න පුළුවන්. හැබැයි ඊට වඩා ගොඩාක් තීව්‍ර වූ එක. එතකොට ආලෝකයේ ආලෝක කදම්බය කුඩා වුණාට ඒකේ තීව්‍රතාවය ඕන නම් වැඩි කරන්නට. ඉතින් අන්න ඒ වගේ අපිට මේ ප්‍රඥා චෛතසිකය එකක් වුණාට ඒ ප්‍රඥා චෛතසිකයේ තීව්‍රතාවය වැඩි කරන්න නැවත 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 ඒක මතු කරන්න ඕන ප්‍රගුණ කරන්න. දැන් අපි හිතමුකෝ දැන් මැණික් ගලක් අපි උපමට්ටම් කරමු. එතකොට මේ මැණික් ගල නිකන් බිම පොළවේ ඇතිල්ලුවා වුණත් ඒකේ අර රළු ගතිය ගිහිල්ලා යම්කිසි උපවීමක් වෙනවා. හැබැයි අර මේ මැණික් කපන යන්ත්‍රයේ වතුර දදා අතුල්ලනකොට මේක නිකන් මූණ බලන්න පුළුවන් මට්ටමට ඒකේ උපය මතු වෙනවා. එතකොට තමයි ඇතුලේ තියෙන ප්‍රභාව හරියට මතු වෙන්නේ. ඒකේ අර සියුම් පළදු බව පෙනෙන්න ගන්න. එතකොට මේ උපය වැඩි වෙන්න තමයි සූක්ෂමව ඒක තියෙන හොඳ හෝ නරක හැමදේම පෙනෙන්න ගන්න. ඉතින් අර නිකන් අපි ගලම් බිම ඇතිල්ලුවා වුණත් ඒක අර රළු ගතිය මට්ටම් වෙලා යම්කිසි ඔපයක් එනවා. ඒකට කියන්න තියෙන්නේ ඔපය කියලා තමයි. හැබැයි අර වතුර දදා ඒ මැණික් කපන යන්ත්‍රයේ ඝර්ෂණය කරලා ඇති කරන ඔපයත් ඔපය තමයි. හැබැයි මේ ඔපයන් දෙක අර ඒ මැණික් කපන යන්ත්‍රයෙන් කරන ඔප මට්ටම් කිරීම වඩා තීව්‍රයි. එතකොට තමයි අර සියුම් හොඳ හෝ නරක ඒකේ තියෙන ප්‍රභාවය ඒකේ තියෙන ආලෝකයක් මත වෙන ඒකේ තියෙන සියුම් පළදු පැහැදිලිව පේන්න ගන්න. අන්න ඒ වගේ තමයි අපේ ප්‍රඥාව අපි තියුණු කරන්නේ ප්‍රඥා චෛතසිකේ එකමයි ඒකම ප්‍රඥා චෛතසිකේ තීව්‍ර කරන්න ඒකේ ප්‍රභාව සහ අර සූක්ෂම ක්ලේශයන් හඳුනාගෙන ඒවා දුරු වෙන ඛණ්ඩණය වෙන ගතිය වඩා වැඩි. සමස්ත මට එක ප්‍රශ්න තියෙනවා මේකට අද දේශනාවට බාහිර එකක් මම අහුවර ගමක් නැද්ද? මම අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ නාම රූප සමුච්ඡේදනය හරි ඡේදනය හරි කියන අවස්ථාව භාවනා කරනකොට ඒ කියන්නේ නාම රූප පරිච්ඡේදය පරිච්ඡේද සමස්ත ඒ කියන්නේ නාමයයි රූපයයි වෙන් වෙලා හොඳට පේන අවස්ථාවක් එනවා කියලා භාවනා කරන් යනකොට ඒක දැන් ඇත්තටම දැන් අපි අර මුලින් කතා කළේ අපිට යම්කිසි පුද්ගලයෙක් ගැන කෝපයක් මතු වෙනකොට දැන් අපිට මේ මූලික අවස්ථාවේදී අරමුණයි මනෝභාවයයි දෙක එකට බද්ධ වෙලා දැනෙන්නට ගන්න. අපි කාලයක් ඒ පිළිබඳව අධ්‍යයනය කරනකොට අපිට දැනෙන්න ගන්නවා අරමුණ වෙනම එකක්, ඒ අරමුණ අරමුණු කරන්නා වූ සිත වෙනම එකක්. එතකොට අන්න එහෙම පැහැදිලිව අපිට වෙන්ව මේ දෙකක් කියන බව හරියට පැහැදිලිව දැනෙන්න අපේ මනසේ සිහිය ප්‍රඥාව හුඟක් තීව්‍ර වෙනවා. එතකොට ඒ එහෙම පැහැදිලිව එහි වෙනස දැනෙන අවස්ථාව තමයි නාම රූප පරිච්ඡේද කියලා. නාමය සහ රූපය වෙන් වෙන්ව දැනෙන්නට ගන්නවා. ඒ කියන්නේ මේක මෙව නෙමෙයි වෙන වෙනම තියෙන ගොඩවල් දෙකක් වගේ පේනවා කියන එක නෙමෙයි. මේක එකට බැඳී පවතින ශක්ති කදම්යන් දෙකක්. නමුත් මේක එකක් නෙමෙයි දෙකක් කියන එක පැහැදිලිව දැනෙන්න. ඒක තමයි නාම රූප පරිච්ඡේද ඥානයේ හැටියට. ඒ ඥානයනොත් අර ප්‍රඥාව ගැන කතා කළා වගේ තමයි. ඒ ඥානයනොත් වඩා තීව්‍ර කරලා ඒ තීව්‍රතාවය වැඩි වෙන්න තමයි වඩාම පැහැදිලිව ඒවා සූක්ෂම පේනෙන්නට ගන්න. ඒක අපි ස්වාමීන් කොහොමද අඳුරග කියන්නේ සමාධියකට ගිහිල්ලාද ඒක අවස්ථාව වෙන්නේ? සමාධිය වැඩි නම් අපිට ඒ ඥානයේහි ස්වභාවය වඩා තීව්‍ර වෙනවා. සමාධිය අඩු නම් දැන් අර ඉස්සලා අරුණ මහත්මයා කිව්වේ එතුමාගේ අත්දැකීම. ඒතකොට ඒ සමාධියකට සමවැදිලා නෙමෙයිනේ. සාමාන්‍යයෙන් මේ දෛනික ජීවිතේ කල්පනා කරන විදිහෙන්ම ඒ ගැන කල්පනා කරලා. එතකොට එතනත් යම්කිසි නාමයේ රූපේ වෙනස්කමක් දැනනවා. එතකොට එතුමා කිව්වනේ ඒක දැනෙනකොට අර නිකන් සමාධියකට සමවැදුණා වගේ ධානයකට සමවැදුණා වගේ ලොකු සැහැල්ලුවක් දැනෙන්න ගත්තා කියලා. ඒ මොකද දැන් අපි කියනවනේ සමත පූර්වාංගම විදර්ශනා පූර්වාංගම සමතේ. අපිට සිත සමාධිමත් කරලා ප්‍රඥාව අවදි කරන්නත් පුළුවන්. එතකොට හරියට අපි ප්‍රඥාව පුහුණු කරනකොට ඒ ප්‍රඥාවට අවශ්‍ය මට්ටමට මනස සැකසෙනකොට ඒ තුලින් ගොඩනැගෙන ඒකාග්‍රතාවයක් තියෙනවා. එතනත් සමාධිය තමයි. එතකොට විදර්ශනාවෙන් සමාධිය ගොඩනගන්නත් පුළුවන්, සමාධියෙන් විදර්ශනාව ගොඩනගන්නත් පුළුවන්. ඔය දෙපැත්තෙන් කොයි පැත්ත වුණත් කමක් නැහැ. ඒ අවස්ථාවේ හැටියට අපි පුහුණු කිරීම වටිනවා.
ඒ මොකද දැන් අපි ඒකාග්‍රතාවයක් ප්‍රගුණ කරගෙනම මේ කාරණා සොයන්න බලන්න හිතාගෙන හිටියොත් අපිට කවදාවත් මේ වැඩේ කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා එන එන වෙලාවේ කොහොම හරි ඒ එන විදිහත් එක්කලා ධර්මානුකූලව දකින්න උත්සාහ කරන්න. ඒ ප්‍රයත්නය තුළ අපිට එක එක නැවුම් ක්‍රම ඒක කළ හැකි විදි අපේ මනසට දැනෙන්න ගන්න. ඒ උත්සාහ කිරීමත් එක්කම තමයි ඒව හඳුනා ගන්නට වෙන්නේ වෙන ක්‍රමයක් නැහැ. මේ අහන්න හිතු සංස එක සැරයක් මටත් එහෙම අවස්ථාවක් ආවා මේ රුවන් සෑයේ එහෙම ඉන්නකොට. අඳුර ගන්න බැහැ මේක එහෙමයිද කියලා සංස අපිට පුළුවන් තියන්න. දැන් ඒ අඳුන ගන්න බැහැ කියලා කියන්නේ දැන් මේක නාම රූප පරිච්ඡේද ඥානේද කියලා අපි ඒකට ලේබල් එකක් ගහන්න යන්න ඕන නැහැ. අපට එහෙම පැහැදිලි අත්දැකීමක් ලැබෙනවා නම් ඒකයි වටිනේ. ඊට පස්සේ ඒක නැවත නැවත පුහුණු කරන්න. එතකොට ඒ ලදරු අවස්ථාවේදී අපිට ඒක පැහැදිලි ඥානයක් හැටියට නම් කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඥානේ ලදරු අවස්ථා, ඥානේ මූලික අවස්ථා. ඒ අවස්ථාව තුළ අපි ගැඹුරට යාම තුළ තමයි හැබැයි ඥානය අවදි වෙන්නේ. ඉතින් ඒකේ මූලික අවස්ථාව නොයදගත් කියලා අපිට බැහැර කරන්නත් බෑ. මොකද ඒකනේ අනුක්‍රමයෙන් වැඩෙන්නේ. ඒ නිසා අපිට දැන් බුදුහාමුදුරෝ දේශනා කරන චිත්තුප්පාද මත්තම් පිචේ චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරම් වදා. යම් යහපත් දෙයක් පිළිබඳව සිතුවිල්ලක් ඉපදවීම පවා මහත් ඵලදායකයි කියන. එතකොට මම මෙහෙම කරන්න ඕන, මේ කුසලයේ කරන්න ඕන කියලා සිතීම පවා ඵලදායකයි. ඒ කුසලයේ කිරීම නෙමෙයි කරන්න ඕන කියලා හිතීම. මොකද ඒවෙන් තමයි මුල පිරෙන්නේ. ඒ වගේ අපිට මේ නාමයයි මේ රූපයයි කියන බව මීට කලින් දැනিলা තියෙනවට වඩා පොඩ්ඩක් හරි ඒක සංවේදී විදිහට දැනුණා නම් ඒ අවස්ථාව ගොඩක් වටිනවා. ඒක අපි අසවල් ඥානයයි කියලා නම් කළේ නැතු වුණාට කමක් නෑ. හැබැයි ඒ ගුණය, ඒ හැකියාව ප්‍රගුණ කරන්න ඕන. දැන් ඒ නම් කරන්න ගියාම තමයි අපිට ගොඩක් වෙලාවට පටලැවෙන්නේ. මේක ප්‍රථම ඥානයයි, මේක සෝවාන් මාර්ග ඥානයයි. ඔහොම කරලා නම් කරන්න ගියපු ගමන් අපි ඒ පැත්තේට ඇවිදින් නැතුව අපි ඒවට නම් දෙන්න උත්සාහ කරනවා. එහෙම අවශ්‍ය නැහැ. මෙතන මේ ගුණයයි මේ මතුවෙන්නේ කියන එක වටහා ගත්තාම ඇති. ඒක ටිකෙන් ටික දියුණු කරන්න. පැහැදිලි සංසතරෝසන්නයි. ඉතින් ඒක වඩා ප්‍රබලව මතුවෙන අවස්ථාවක තමයි ඒක ලෝකෝත්තර ඥානයක් තත්ත්වයට වර්ධනය වෙන්නේ. එතකන් ඒව ලෞකික වශයෙන් ඇති වෙලා නැති වෙනවා. හොඳයි බුද්ධික මහත්ම. අවසරයි ස්වාමීන් වහන්සේ YouTube එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඔව්. ස්වාමීනි පංචද්වාරා වජ්ජන චිත්තේ හා මනෝද්වාරා වජ්ජන චිත්තේ ඇතිවන ආකාරය හා එම චිත්තයන් දෙක අතර වෙනස පැහැදිලි කරන ලෙස කාරුණිකව ඉල්ලමි. ඔව් පංචද්වාරා වජ්ජන සිත කියලා කියන්නේ දැන් චිත්ත අපේ සිතට ඉන්ද්‍රියන්ගෙන් යම්කිසි අරමුණක් ඇස කන නාසය දිව කය කියන මේ පංචේන්ද්‍රයන්හි යම්කිසි අරමුණක් ස්පර්ශ වුණු සැනින්ම ඒ වෙන විට පවතින භවාංග චිත්ත පරම්පරාව චලනය වෙලා ඛණ්ඩනය වෙලා ඒක අහෝසි වෙනවා. අහෝසි වුණු ගමන්ම දැන් ඊළඟට සිත කවර ඉන්ද්‍රියක් ඔස්සේද ක්‍රියාත්මක විය යුත්තේ කියලා විමසා බලන සිතක් මතුවේ. මොකද සිත තාම සූක්ෂම වේගවත් ඇති වෙලා නැති වෙනවා. එතකොට දැන් කවර ඉන්ද්‍රියකටද යන්න ඕන, කවර ඉන්ද්‍රියක් ඇසුරෙන්ද මේ අරමුණ ආවේ කියන එක විමර්ශනය කරන සිත. අන්නේ සිත තමයි පංචද්වාරා වජ්ජන සිත කියලා කියන්නේ. ඊට පස්සේ එහෙම විමසලා බලලා මේක චක්කුද්්වාරයෙන් ආවේ කියන සංඥාව ගත්තු ගමන් චක්කුද්්වාරය අරමුණු කරමින් තමයි ඒ සිත පහළ වෙන්නේ. එතකොට ඒක ඒ රූපය අරමුණු කරමින් මේ පහළ වෙන සිත චක්කු විඥානයයි කියලා හඳුනා ගන්න. ඒක සෝතද්්වාරයෙන් ආවා කියලා ඒ පැත්තට නැඹුරු වුණොත් ඊට පස්සේ ඒ සබ්දය අරමුණු කරගෙන සෝත විඥාන සිතක් පහළ වෙනවා. ඒ විදිහට. එතකොට සමහර ආරම්මන තියෙනවා ඇහැට අරමුණු වෙලත් නැහැ, කනටත් නැහැ, නාසයටත් නැහැ, දිවටත් නැහැ, කයටත් නැහැ. ඒක කෙලින්ම මනසටම අරමුණු වෙලා. ඒ කියන්නේ කලින් දැක්ක යම්කිසි රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි මනෝභාවයක් වෙන්නට පුළුවන්. යම්කිසි සංකල්පයක් වෙන්නට පුළුවන්. ඒ මොකක් හෝ එකක් මනසට අරමුණු වෙලා. ඒ මනසට අරමුණු වෙනකොට කෙලින්ම අර පංචද්වාරය ආවර්ජනා කරන්නට අවශ්‍යතාවයක් නැහැ. මනෝද්වාරයම ආවර්ජනා කරමින් සිතක් පහළ වෙනවා. ඒ සිත තමයි මනෝද්වාර වජන සිත. ඊට පස්සේ තමයි ඒ අරමුණ ගනිමින් මනෝවිඥානය පහළ වෙනවා. එතකොට මනසේ කෙලින්ම ඇති වෙන අරමුණු
ගන්නට පෙර ආත්ව ඇති වෙන සිත මනෝද්වාරා වජ්ජනයයි පංචේන්ද්‍රයන්ගෙන් ගන්න අරමුණු ගන්නට පෙර ආත්ව ඇති වෙන සිත පංචද්වාරා වජ්ජන සිතයි. ඉතින් ඒවා පිළිබඳව ගැඹුරු විස්තර වටහා ගන්නට යම් ප්‍රමාණයකට අභිධර්ම පිළිබඳව ඉගෙනීම වැදගත් වෙනවා. ස්වාමීන් වහන්ස Zoom එකේ අහලා තියෙනවා ප්‍රශ්න දෙකක්. පළවෙනි ප්‍රශ්නේ මේ මාසේ 26 වෙනිදාට මහාසෑයේ පැවැත්වෙන පූජාවේදී සුගත චීවරයක් පූජා කිරීමට අවස්ථාවක් තිබේද යන්න දැන ගැනීමට සතුටුයි. ඔව් එහෙම පූජා කරන්න ගැටලුවක් නැහැ. දැන් අපි දස සර්වඥන් වහන්සේලා මේ කියන්නේ දස දිසාවම 15 සර්වඥන් වහන්සේලා පූජාව වෙනුවෙන් පූජා පවත්වන නිසා අපි හැම පූජාවක්ම 10 බැගින් සකසලා පූජා කරන්නටයි අදහස් කරලා තියෙන්නේ. ඉතින් එහෙම සිවුරක් පූජා කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වර්ගයෙන් 10ක් සකසගෙන ආවොත් මේ පූජාවටම සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඒ අහන කෙනාට සුගත චීවරයක් ගෙනල්ලා චෛත්‍ය ඉදිරියේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කියලා පූජා කරන්න බාධාවක් නැහැ. අර දැන් අපි මේ පූජාව සැලසුම් කරන විදිහත් එක්කලා හැම පූජා ද්‍රව්‍යයක්ම 10 බැගින් තමයි සකස් කරලා පූජා කරන්න සැලසුම් කරලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය අහනවා ස්වාමීන් වහන්ස, විමුසලිබත් බව ධර්ම චක්‍රය හා පටිච්ච සමුප්පාදය තුලින් ප්‍රඥාව විස්තර කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ ප්‍රශ්නේ අහන කෙනා ප්‍රශ්නේ මොකක්ද කියලා දැනගෙන නෙමෙයි අහන්නේ. ඒ කියන්නේ දැන් ඒ කියන කතාව එච්චර පැහැදිලිව කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි නෑනේ නේද? ස්වාමීන් වහන්සේ විමසලිස්මත් බව කියන එක අයින් කරලා අනිත් ටික ගත්තොත් ධර්ම චක්‍රය හා පටිච්ච සමුප්පාදය තුලින් ප්‍රඥාව විස්තර කරන මෙන් ගෞරවණීයලා සිටි. මෙහෙම ගන්න පුළුවන්ද? ධර්ම චක්‍රය කියලා කියන්නේ තෙන් අපි හදාගත්තු සංකේතයක්නේ. පටිච්ච සමුප්පාදය තුලින් ප්‍රඥාව විස්තර කරගන්න පුළුවන්. ඉතින් පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න පුළුවන් හැකියාව තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒතර විමසිලිමත් බව කියලා කියන්නේ ප්‍රඥාව උපදින දොරටුව. ඒ අපේ මනසේ විමසිලිමත් බව අවදි වුණොත් තමයි ඒ ద్వාරයෙන් තමයි ප්‍රඥාව අවදි වෙන්නේ. ප්‍රභව මතුවේ. සවිමසලිමත් බව කියන්නේ ප්‍රඥාව අවදි කරන්න පසුබිම සැකසීම. පටිච්චසමුප්පාදය කියලා කියන්නේ ප්‍රඥාවට ගෝචර වෙන විෂය වෙන විශ්ව ධර්මතා. ඒතෙන් ධර්ම චක්‍රය කියලා කියන්නේ අපි හදාගත්තු සංකේතය. ඒ සංකේතය ගරාදු 24ක් තියෙන විදිහට දක්වලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය කාරණා 24 සංකේතවත් වෙන හැටියට. ඉතින් බොහෝ කොට අෂ්ටලෝක ධර්මයේ සංකේතවත් වෙන්න කියලා 8ක් යොදාගෙන තියෙනවා. නමුත් ඉතින් අෂ්ටලෝක ධර්මය කියන්නේ අපි අවබෝධ කරන ඒ කියන්නේ ලෝකේ තියෙන දෙයක්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ ධර්ම චක්‍රය හැටියට දේශනා කරන්නේ චතුරාර්ය සත්‍යනේ. ඒ තුල තමයි අපිට කෙලස් නැසීම සඳහා යම්කිසි අවශ්‍ය වැඩපිළිවෙලක් තියෙන්නේ. දැන් අෂ්ටලෝක ධර්මය කියලා කිව්වහම මෙතන වැඩපිළිවෙලක් නැහැනේ, ලෝක ධර්මතාවයේ පමණයි. මෙතන බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ධර්මතාවය අවබෝධ කරලා දුක් නැති කරන ක්‍රමයක්නේ. ඒ සමස්ත ක්‍රියාවලිය තමයි ධර්ම චක්‍රය හැටියට දක්වන්නේ. ඒ නිසායි ඒ ගරාදි 24ක් සහිත ධර්ම චක්‍රයේ සංකේතවත් කිරීම වඩා නිවැරදි කියලා කියන්නේ. හොඳයි, කාල වේලාව ඉක්ම යන නිසා නන්දික මහත්මයාට තව ගැටලුවක් තියෙනවද? අවසරයි ස්වාමීන් වහන්සේ, මම මේ අනුජ ප්‍රශ්නය යොමු කරන්නේ. ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා මේ කියුණා සුගත චීවරයක් කියලා පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්නේ, සුගත චීවරය අදහස. මේ මා සුගත චීවරයක් කියලා ඉතින් දැන් අපිට අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සකස් කරගන්න ඕනම චීවරයක් සුගත චීවරයක් හැටියට පූජා කරන්න පුළුවන්. ඊට අමතරව දැන් මේ සිවුරක් මහන්නේ භික්ෂුන් වහන්සේගේ රියනේ දිග අරගෙන තමයි ඒ භික්ෂුවට ගැළපෙන විදිහට චීවරය සකස් කරන්නේ. ඉතින් සුගත චීවරයක් මහනකොට බුදුරජාණන් වහන්සේගේ රියන අනුව තමයි ඒ චීවරය සකස් කරන්නේ. ඉතින් ඒ රියන අපේ රියනට වඩා ගොඩක් දිග හැටියට තමයි
දහම් පොතපතවල දක්වන ඉතින් ඒ විදිහට සිවුරක් නැහුවහම මේ ලෝකේ දැනට ඉන්න මිනිස්සෙකුට ඒක පාවිච්චි කරන්න බෑ ඊට වඩා ගොඩාක් දිගපළයි ඉතින් ඒ පොත්වල සටහන් වෙන කාරණා අනුව සමහරු ඒ විදිහට දිගපළට සකස් කරලා පූජා කරනවා ඉතින් ඉතින් සාමාන්‍ය මිනිස්සෙකුට පරිහරණය කරන්න පුළුවන් මට්ටමින් සිවුරක් සකසලා පූජා කිරීම ඉතින් ප්‍රමාණවත් අච්චර අර සීමා අතික්‍රාන්තව එහෙම සැකසුවේ නැති වුණාට ඉතින් යම් කිසි කෙනෙකුට එහෙම සකසලා පූජා කිරීමයි සුදුසු කියලා හිතනවා නම් එහෙම පූජා කරන්න බාධාවක් නැහැ. ඒ පිළිබඳව දුප්පලව දැනගන්න ඕන නම් අපේ රේරුකාණ මහානායක හඳුරන්ගේ ශාසනාව තරණය පොතේ මට මතක හැටියට ඒ ගැන විස්තර තියෙනවා. බුද්ධික මහත්මයා අවසරයි හඳුන්නේ තවත් ප්‍රශ්නයක් අහලා තියෙනවා Zoom එකේ. ස්වාමීන් වහන්සේ නින්දට පෙර ඕනෑම භාවනාවක් කිරීමෙන් චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන සිහියෙන් නින්දට යාමට හැකියාවක් ලැබේද? වරහන් ඇතුළේ අහන තීන මිද්දේ ඒ අවස්ථාවේ ඇති නොවේද? සමා වෙන්න පැහැදිලි කරගන්න අවශ්‍ය වුණා. තෙරුවන් සරණයි. අපට ඕනම භාවනාවක් කරලා ඒ සිහිය පවත්වාගෙන නින්දට යන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවේ තීන නිද්ද ඇති නොවේද කියලා අපිට ස්ථිර කරන්න බෑ. ඉතින් භාවනා කරනකොට සමහරවිට නින්ද යන්නේ. ඉතින් ඒ නිසා භාවනාවක් කළ පමණින් නින්ද යන්නේ නැහැ කියන්න බෑ. මට සක්මන් කරද්දිත් නින්ද ගිහිල්ලා තියෙනවා. සක්මන් කරද්දි නින්ද ගිහිල්ලා හීනක් පෙනිලා සමහරලාට ඇදගෙන වැටලා තියෙනවා. ඒ නිසා සක්මන් කරපු පමණින් තීන නිද්ද නැති වෙනවා කියලා නියමයක්වත් නැහැ. භාවනා කළයි කියලා තීන නිද්ද නැති වෙනවා කියලා නියමයක්වත් නැහැ. අපි ඒ භාවනාව තුළ හරියට සිහිය හරියට ඒකාග්‍රතාවයේ පිහිටුවා ගත්තොත් තමයි තීන නිද්ද දුර වෙන්නේ. සක්මන් කළා කියලා වැඩක් නැහැ. ඒ සක්මන තුළ අපි සිහිය ප්‍රඥාව හරියට අවදි කරගන්නේ නැතිනම් සක්මන් කරපු පමණින්ම තීන නිද්ද දුර වෙන්නේ නැහැ. ගොඩාක් නිදි මරලා ඉන්න වෙලාවට අපි අපිට ඇවිදින ගමනුත් නිද්දයක්. ඒ නිසා භාවනාවක් කරපු පමණට තීන නිද්දේ එතන නැහැ කියලා කියන්න බෑ. හරියට සිහිය පිහිටුවා ගත්තොත් එතන තීන නිද්දේ නැහැ කියලා කියන්න පුළුවන්. හරි නේද? එහෙනම් අපි ධර්ම සාකච්ඡාව අදට නිමවටපත් කරමු. ලබන සතියෙත් අපි නැවත ප්‍රඥාවේ ඉතිරි කාරණා ටික පැහැදිලි කරමින් ධර්ම දේශනාව සහ සාකච්ඡාව සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුරේ එරුවන්ගේ සෑයේ පින්කමට තව මාසයක් පමණ කාලය තියෙන්නේ. ඊට සම්බන්ධ වෙන්න කැමති අය අපෙන් හෝ එහෙම නැත්නම් ධර්ම යාත්‍රා මිත්‍ර සංසදයේ හරහා හෝ ඒ තොරතුරු ලබාගෙන ඊට සහ සම්බන්ධ වෙන හැටියට සිහිපත් කරනවා. ඉතින් එහෙමනම් අද දවසේ අපේ අනුරුද්ධ හාමුදුරුව සම්බන්ධ වුණා. ඒ වගේම තව බොහෝ දෙනෙක් අද දවසේ ධර්ම සාකච්ඡාවට සහ සම්බන්ධ වුණා. අදත් අපි ප්‍රඥාව පිළිබඳව වගේම රටේ පවතින වර්තමාන කාරණා දිහා අපි ප්‍රඥාවෙන් ධර්මානුකූලව දකින්නේ කොහොමද කියලා තේවැක පාට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ රටේ කාරණා ධර්මයට අදාළ නැති තොරතුරුද කතා කරන්න කියලා. නෑ, එහෙම නෑ. අපිට ධර්මයට අදාළ නොවන කිසිම කාරණයක් නැහැ ධර්මානුකූල දැක්මකින් බලනකොට. ඒක දේශපාලන දෘෂ්ටියකින් බලනකොට ඒක දේශපාලන කාරණයක් වෙන්න පුළුවන්. ආර්ථික දෘෂ්ටියකින් බලනකොට ඒක ආර්ථිකයට සම්බන්ධ කාරණයක් වෙන්න පුළුවන්. ධර්මානුකූලව බලනකොට හැම කාරණයක්ම අපිට ධර්මයේ විග්‍රහ කරගන්න, දහම දකින්න, ලෝකේ යථාර්ථය දකින්නට කාරණයක් වෙනවා. ඒ නිසා තමයි අද දවසේ මේ වර්තමානයේ පවතින වාතාවරණයත් අපේ ධර්ම සාකච්ඡාවට අපි පාදක කරගත්තේ ඒ පිළිබඳව අපි ධර්මානුකූල දැක්ම ප්‍රඥාවෙන් අපි කොහොමද ඒ පිළිබඳව දකින්නේ කියන කාරණය වඩා වැදගත් නිසා. ඉතින් ඒ කරුණු ධර්මානුකූලව සාකච්ඡා කරමින් අපි හැම දිනාම ප්‍රඥාව දියුණු වෙන බොහෝ කුසල් සිද්ධ කරගත්තා. හැම දිනාටම මේ උදාර කුසලය ධර්මඥානෙ දියුණු කර ගැනීම සඳහා සුඛ ප්‍රතිපදාවෙන් වහා නිවන් අවබෝධ කර ගැනීම සඳහා හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. මේ සිදු කරා වූ උතුම් ධර්ම දානමය කුසලය ඔබ වහන්සේටත් සුඛ ප්‍රතිපදාවෙන් ඉක්මන් භාවයකදීම
ප්‍රාර්ථනීය බෝධිය සඵල සිද්ධි කරගන්නටම හේතු වාසනා වේවායි අප සාදුකාර දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.